සාජා ගුවන්තුට පොලදී ඇත්තටම සිදුවනේ මෙතන අපි යාළුවාව විශ්වාස කිරීම එක. මොකද වීසා එකක් අතර නැතුව ටුවර් එකක් යන්න තරම් අපි මෝඩයෝ නෙමෙයි. කීප දෙනෙක් අහලා තිබුණා ආජිත්ලා සුජීවල ඔය තරම් මෝඩද කියලා. ඉතින් පාස්පෝර්ට් තුනක් ඉවර වෙනකන් රටවල් වලට තමයි ගිහිල්ලා තියෙන තුරු ලංකාවේ පාස්පෝර්ට් එකකින් පාවිච්චි කරන්න බෑ ඒක කවුරුත් දන්නවනේ. ඉතින් ඒක නිසා මෙතෙන්දී සිදු වුණ ඇත්තම දේ මේ මොකද වීසා නැතුව මෙහෙන් අපි ගියා. ගියේ කොහොමද වීසා එකක් නැතුව 25 දිනක් අපි ට්‍රැවල් කරා. වීසා එකක් නැතුව අපිට වීසා එක පෙන්වන්න පුළුවන් මේකේ තියෙනවා. ඒක මම අවශ්‍ය වෙලාවට අපේ පේජ් එකේ මල්ලිට ලබා දෙනවා. ඉතින් වීසා තුනක් නම්බර තුනක් අපිට එවුවා සම්පත් පාලිතගේ ෆෝන් එකෙන් එවුවා. පාලිත අයියා අග්‍රපාලිත පාලිත අයියා අපිට එවපු වීසා කොපි තුන ඒ නම්බර තුන පමණක් තියෙනවා. ඒක රූප ෆොටෝ මොනවත් අපේ ඒකේ නැහැ. ඉතින් එතකොට එතෙන්දි මම විමසීමක් කරා විතින් විට විමසීම් කරා අයියේ වීසා එකක් නැතුව යන්න බෑනේ මේක ගිහිල්ලා ප්‍රශ්නයක් ඇති වෙයි. ඇයි අපිට විතරක් වීසා කොලේ නැතුව අතර නැතුව යන්න වෙන්නේ මෙහෙම මෙහෙම කිව්වම අපි යන්නම් අයියේ කියලා මේ පැහැදිලිව තුන් පාරක් මම කතා කරා. එතන නිලාන් හෙට්ටි ආරච්චි තමයි පොඩ්ඩක් පහු වෙලා පුතා නිලාන් මල්ලිත් එතන හිටියා. පාලිතයි කෝ නෑ නෑ මේක නොගියොත් මේක මේ ෂෝ එක පොඩ්ඩක් අවුල් වෙයි බොරු කිව්වා වෙයි. ඒක නිසා යන් අපි මේකෙන් බේරෙන්න ඕන අපි කට්ටිය මෙහෙන් යන් කියලා පොරොන්දුවක් දීලා පාලිතයි පැහැදිලිව යාළුකමට කිව්වා වෙන්න පුළුවන්. නමුත් යාළුකමට මම එතන තනි වුණාම යාළුවෝ හිටියේ නෑ. මෙතෙන්දී යාළුකමට කියන්නේ නැති පාලිතයි ඒක ඒක ගැප් දරුණුකම දන්නේ නැතුව. මොකද මේ වැඩේ කොහොම හරි අර කන්න ඕනාම කබරත් අල්ල ගොයා වෙනවා වගේ යන් කියලා අපි එක්කන් ගියා ඇරෙන්න. මෙතනින් ගියා ෆ්ලයිට් එකෙත් අපි ලස්සනට බොහොම හිතවත්ව ගියා. ගෙදරින් එන අපු අලුව කකා අපි බොහොම විනෝදයෙන් මේ විනෝද චාරිකාවක් වගේ ඇත්තටම අපි කට්ටිය ඔක්කොම ගියා බෑන්ඩ් එකේ මල්ලිලත් බොහොම හිතවත්ව හිටියේ. නමුත් මේක පැය ගාණක් ඇතුළතදී වෙනස් වුණා. එතකොට වෙනස් වීමේ හේතුව තමයි කට්ටිය ඔක්කොම ගියා එළියට ඉමිග්‍රේෂන් ගිහිලා අයි ස්කෑන් එකෙන් එළියට ගිහිල්ලා යද්දි පාලිතයිය තමයි අපිට මෙන් යන් කියලා එක්කන් ගියා. පාලිතයියත් ගියා ඒ සෙට් එකත් එක්ක ගියා. අපි තුන් දෙනා මමයි නෝනයි අපේ රෝසුයි අපි තුන් දෙනා අයි ස්කෑන් එකෙන් පස්සේ ඉමිග්‍රේෂන් එකට ගිහිල්ලා අපි වීසා ඉල්ලුවම අපි මේ කොල මේ 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 පෙන්නපු මේ මේකේ තියෙනවා මේක පෙන්වන්න පුළුවන් මේ තියෙනවා මේකේ මෙන්න මේ නම්බර තුන තමයි තියෙන්නේ. මෙන්න මේ නම්බර තුන අපි පෙන්නවා මේ පාලිතයගේ නම තමයි උඩින් තියෙන්නේ. පාලිතය තමයි මේක සෙන්ඩ් කරේ අපිට. මේ අපි මේක ගිහිල්ලා පෙන්නවා. නෑ ඒක අපි අතට ගිහින් පෙන්නුවෙත් අපි දන්නේ නෑ මේක බොරුවක් කියලා. මේක බොරු නම්බර් එකක් කියලාවත් නැත්නම් මේක මේ කාගේ හරි වීසා කොපීස් වල නම්බර් කියලාවත් අපි දන්නේ නෑ. මේක හිතුවේ අපි. අපි දන්නවා නම් ඒක ගිහිල්ලා පෙන්වන්නෙත් නෑනේ. අපි මේ නම්බර් තුන ගිහිල්ලා දැන් මේක තිබ්බෙත් මගේ ෆෝන් එකේනේ. මම තමයි ඉස්ලාම ඉමිග්‍රේෂන් එකට ගියේ මේ රෝස් එක්ක මම ගිහිල්ලා මම මේක මේ ඉමිග්‍රේෂන් ඔෆිසර්ට පෙන්නුවා. පෙන්වායින් පස්සේ ඉමිග්‍රේෂන් ඔෆිසර් මේක પાස්පෝර්ට් තුනයි මේ තුනයි බලලා කිව්වා මේකට කිසිසේත්ම සම්බන්ධ නැහැ මේක වෙන නම්බර් වලින් තියෙන වෙනම වීසා තුනක් නෑ. ඊට පස්සේ අපිව කාමරයකට වෙනම කාමරයකට ගෙනෙච්චා. කාමරයට ගෙනිහලා අපිව වාඩි කරවල සිස්ටම් එක අනේ අපේ පැත්තට හරවල මේ නම්බර් එක ගහලා පෙන්නුවා මේ බලන්න මේක ඔගලන්ගේ මූණුද මේක ඔගලන්ගේ නමද කියලා. ඒ වෙනකොට රෝස් එක මේ ඒ වීසා ඔෆිසර් කතා බහ කරලා අපි කවුද කින්ද මන්ද දැන් ලංකාවේ අපි ආටිස්ට්ලා YouTube වල ඉන්නවා ඒව විස්තර. මොකද රෝස් සැහෙන වෙලාවක් ඔතන හිටියා. රෝස්ගෙන් ප්‍රශ්න කරා එයාට වෙනම අරගෙන එයාගෙන් ප්‍රශ්න කරා. එතකොට ඒ වෙනකොට ඒ ඔෆිසර්ටත් තේරෙන්නේ නැති මෙතනදී මේ අපි මේ දැනගෙන මේ ආපු ගමනක් නෙමෙයි මේක කියලා. ඊට පස්සේ එයා ඒ ඉමිග්‍රේෂන් ඔෆිසර් කතා කරලා කිව්වා අපිට මේ මේක ඔගොල්ලෝ මේ ඉමිග්‍රේෂන් එක ඇතුළේ තව කෙනෙකුට මේ නම්බර්ස් ටික පෙන්වන්න එපා. මේක පෙන්වුවොත් ඔයගලන්ට මේක ලොකු ප්‍රශ්නයක් වෙනවා. මේක ෆේක් නම්බර්ස්. මේක මේ මොකද අපි තුන් දෙනා ඒක ඇස් දෙකට දැක්කා. එයා සිස්ටම් එක හරවලා පෙන්වුවේ. ඒ වෙනකොට මේ බේබිත් එක එයා විනාඩි 10ක් 15ක් තනියම කතා කරේ. බේබිව ගෙනියනකොට අපි දෙන්න එළියේ අපි පුටුවේ ඉඳගෙන ඉන්නවා. දැන් ඔය අපි දෙන්නගේ හිතේ කොයිතරම් දේවල් ඒ වෙලාවේ දුවන්නේ නැතිද. එතකොට මෙම පේන තැනක එයාගෙන් ප්‍රශ්න කරනවා. හැබැයි දැන් ඒගොල්ලෝ හිතුවේ දැන් පොඩි ළමයෙක්ගෙන් අහනකොට හරි විස්තර එනවනේ. එතකොට එයා දන්න ටික එයා කිව්වට පස්සේ ඒගොල්ලෝ ෆෝන් එක දීලා එයාගේ අතට YouTube එක ගාලා පෙන්වන්න කියලා එයාගේ නම් ගම් බලලා එහෙම කළා. දැන් ඒ මිනිසුත් අපි ගැන පොඩි පෑදීමකට ආවා. ඒ නිසා තමයි මේ සිස්ටම් එක ආරවලා පෙන්නලා කිව්වා මේ බලන්න මේක ඔගලගේ මූණුද තියෙන්නේ මෙතන ඔගලගේ නම්ද තියෙන්නේ මෙතන කියලා. එතකොට තමයි අපිට පොඩ්ඩක් මේක ගැන මේ කතා කරගන්න බැරුණා අපිට. ක්ලික් උනේ. එතකොටත් මේ ඒ වෙද්දි මේ කියපු කට්ටිය ඒ කියන්නේ මේ කට්ටිය ගැන අනිත්‍යාරිස මේකට කිසිසේත්ම සම්බන්ධ නැහැ. පාලිත අයියත් එළියට ගිහිල්ලා. නෑ එතකොට මේ ඒ ඔෆිසර්ම අපිට කිව්වා සමහර විට මේ ඒගොල්ලෝ අලුතෙන් අප්ලයි කරලා තියෙනවා නම් ඒවත් මේකට පෙන්වන්න ඕන. ඒ කියන්නේ ප්‍රොසෙස් වෙනවා නම් ඔයගලගේ වීසා එක ප්‍රොසෙස් වෙනවා නම්
අලුතෙන් අප්ලයි කරපු එකක් පැය පහක් ඇතුළත වීසා එක ඉෂු වෙනවා. එතකොට ඔගොල්ලෝ ෆ්ලයිට් එකට නගිදි මේක අප්ලයි කරා කිව්වත් මේ වෙනකොට ප්‍රොසෙස් වෙන එක මට සිස්ටම් එකට පෙන්නනවා. ඒක පෙන්නුවත් මට ඒක ඇති. ඒ කියන්නේ ඔයගලට වීසා ඔල්රෙඩි අප්ලයි කරලා තියෙනවනේ ඒ නිසා කියලා. එතකොට අපි එතකොට තව පැය දෙකක් එතන ඉඳගෙන හිටියා. පැය දෙකක් බලමු අපි. සමහර විට අපි එතකොටත් හිතන්නේ මේක හොඳ පැත්තකට. මේගොල්ලෝ අප්ලයි කරලා තියෙනවා. මේක මොකක් හරි සිස්ටම් එකේ වරදක් තියෙනවා. අපි දෙන්න එහෙමයි කතා වෙන්නේ. ඒ සම්පත් කෝල් කරාම සම්පත් ෆෝන් එක ගන්නෙ නැහැ. මම මලිට දැන් පෙන්නවා මේ මෙසේජස් ටික. මම දාලා තියෙනවා මේ ඇයි මේ ෆෝන් එක ඔයා පික් කරන්නේ නැත්තේ කියලා. ෆෝන් එක පික් කරේ නැහැ. මේ ඔෆිස් එකෙන් ෆෝන් එකෙන් අන්තිමට ඒ ඔෆිසර් ඒ තරම් අපිත් එක්ක හිතවත් වුණා. කියන්නේ එයාගේ ෆෝන් එක අපිට දීලා කිව්වා මේකෙන් අරන් බලන්න සමහර විට පික් කරයි කියලා. ඒ පාර ඒ ඔෆිසර්ගේ ෆෝන් එකෙන් ගත්තම සම්පත් ෆෝන් එක පික් කරා. දැන් මේක කවුරුත් කිව්වා වගේ කාගේවත් කතාවක් වගකීමෙන් කියන්නේ නැත්නම් අරයා කියපු දේ කියන්නේ මෙයා කියපු නිසා කියන්නේ නෙමෙයි. මේක මට සහ අයියට සහ පොඩි එකෙනාට වෙච්ච දේවල් මේ අත්දැකීම මම මේ කියන්නේ. ඊට පස්සේ සම්පත් ෆෝන් එක පික් කරලා ඒගොල්ලන්ට කිව්වා මම දැන් ඩුබායි යනවා මේගොල්ලන්ගේ වීසා එක ගේන්න මං අරන් එන්නම් කියලා. එතකොට මේ ඔෆිස කෑගගා කියනවා ටුඩේ ෆ්‍රයිඩේ කියලා. කියන්නේ ඒ වෙනකොට එහෙ ඒ රටේ 12 පහ කියන්නේ ෆ්‍රයිඩේ කියන්නේ නිවාඩු දවසක්. එතකොට අය එතනින් කියනවා ඔව් ඊට පස්සේ එතනින් අපි කතා කර කර දැන් ඉන්නව කරගන්න දෙයක් නැහැ. මොකද අපි බලාපොරොත්තු වුණු සිදුවීමක් මගේ. එතකොට මම ෆෝන් එක බලගෙන ෆෝන් එකයි මගේ වැඩ කරේ. ඒකත් බැටරි ගිහිල්ලා මොකද අපි බැගේජ් එකත් අතේ නැහැ. දැන් පොත් තුනත් අතේ නැහැ. මං චන්දනයට කතා කරා. ඩුබායි චන්දන කියන්නේ මේ හොටෙල් එකක් කරන චන්දනයි ඉන්නේ. ඉතින් එයා හරි හොඳ කෙනෙක්. ඉතින් එයා මං ගොඩක් හිතවත්. මං චන්දනයට ගත්තා උදේ 4ට. චන්දනයට ගත්ත ගමන් චන්දනයි මට කතා කරලා මම කතා කරලා චන්දනයි මට කරදරයක් වුණා. මොකද්ද අජි අද ෂෝ එකනේ මොකද්ද උනේ කියලා. මං කිව්වා මෙහෙමයි චන්දනයි මෙන්න මේ වගේ ප්‍රශ්නයක් වුණා. අපිට විනාඩි 15ක් මට දෙන්න. විනාඩි 15 මං ඔයාගේ විස්තරය බලලා කියන්නම් කියලා චුට්ටක් ඉන්න කියලා. අපි බලමු එළියට ගන්න ට්‍රයි කරන්නම් කියලා තියලා ආයි විනාඩි 15කින් මට දැන් ගෝ අජියා ට්‍රයි කරන්න එපා. ඔයාට වීසා ඇවිල්ලා නැහැ. වීසා වැදිලා නැහැ. වීසා ඇප්ලයි කරලා නැහැ. දැන් හොඳම දේවා ඔතන ඉන්න එපා. ඔයාට මම රූම් එකක් බුක් කරන්න. රූම් එකක් බුක් කරලා ඔයා ඒ රූම් එකට යන්න. දරුවත් එක්ක යන්න. මම දෙන්නෙක් මෙතනින් එවන්නම් කියලා. ඇතුලේ හිටි මල්ලිලා දෙන්නෙකුත් ඇවිල්ලා සෑහෙන උදව් කරලා අපි කාමරේට උදේ 4යි කාල වෙනකොට තමයි අපිට ඉන්න තැනක් හම්බුනේ. ඉතින් ඒ ඉන්න තැන හම්බුනායින් පස්සේ මේ චන්දන අයියා අපිට කැම්බීම ටික බැලුවා. ඒ වෙලාවේ මොකද අපි පොඩ්ඩක් කලබල වෙලා මානසික මට්ටම පොඩ්ඩක් දුර්වල තැනක හිටියේ. නොසිතූ නොපැතූ ආකාරයේ ප්‍රශ්නයකට මුහුණ දුන්නේ. ඒ වෙද්දිවත් එතකොට කිසිම කෙනෙක් කතා කරලා සම්පත් එතනින් එහාට ෆෝන් එකට ආවේ නැහැ. සම්පත් එතනින් එහාට මිෂින් වුණා. ඒ කියන්නේ එයාට දැන් මේ අපි අදාළ නැහැ. දැන් ෂෝ එකේ ඉන්නේ. මොකද හෙට ෂෝ එක දැන් අපි බලාපොරොත්තු වෙන හෙට උදේ අපි ගණීවි. අපිට දැන් මොකද ප්‍රශ්නයක් වෙන්නේ ගන්න නැහැ. කමක් නැහැ. සම්පත් උදේ ගණීවි. එතකන් අපි මෙතනින් මුණවන කියලා අපි දෙන්න කතා කරලා එතනට ගියා. ඊට පස්සේ සම්පත් මේ කවුද අපේ චන්දන අයියා කතා කරලා මේ මල්ලිය දෙන්න හරහා කෑමත් ඒවල බිම් බෝතල් කෑම ඔක්කොම බඩු ටික අපිට සප්ලයි කරා. ඉතින් කිව්වලා කිව්වා මල්ලි පොඩ්ඩක් ඉන්න කාලා මම සම්පත්ත කතා කරලා බලන්න මොකද්ද වෙන්නේ කියලා. මට ටයිම් දෙන්න මම උදේ කතා කරන්න කියලා. ඒ පාර අපිට එහෙම නිඳ ගියා. ඉතින් අපිට ඇඳුමක්වත් තිබුණේ නැහැ. මොකද අපි ඇතුලෙන් ගත්ත ගන්න තමයි අපිට සිද්ධ වෙලා තිබුණේ. අපේ බැගේජස් එකත් අතේ තිබුණේ නැහැ. ඊට පස්සේ මම ආන්නේ ඉතින් ඒගොල්ලන් එළියට ගිහිල්ලා ඊට පස්සේ එතනින් එහාට මම සම්පත්ත ට්‍රයි කරන්න නැති ඒක බැටරි යනකම්ම සම්පත් කතා කරේ නැහැ. ඉතින් ඔය කියන කවුරුවක් දැන් කතා කරනවා එක එක නම් වලින් එක එක කට්ටිය අපි තමයි මේක කරන්නේ. අපේ මේ අපේ සංගමයට රැජ්‍ය වෙන විදිහට වැඩ කරන්න එපා. අපි ලෝකේ දේවල් පෙන්වන්න තමයි හැදුවේ. ලංකාවේ විදිය ලෝකෙට පෙන්නවා. ගිය පාරත් පෙන්නවා සම්පත් ඇරොස්ටාස් එක්කන් ගිහලා මේ පාරත් අපි එක්කන් ගිහලා පෙන්නවා. ඉතින් ඒක නිසා වැරදි වහ ගන්න එපා. සම්පත් ඔයා කෙලින් එන්න. කෙලින් කතා කරන්න වංගු එපා. ඔයාට පුළුවන් ඔයාට මම බනිද්දී ඔයාට අහන් ඉන්න පුළුවන් වෙන්න ඕන. ඔයා ෆෝන් එකට එන්නේ නැහැ. මනුස්සකමට කතා මනුස්සකමක් නැහැ. අපි අනාථ කරා ඔයා එක්කන් ගිහිල්ලා. ඔයාට තදින් කියන්නේ මම. ඔයා මෙහෙන් පාලිතයි අපි එක්කන් ගියේ නැත්තම් ඔයා බොරු වීසා කොපිස් මෙහාට එව්වේ නැත්තම් මේ නොම්මර එව්වේ නැත්තම් අපි ගෙදර ඉන්නව කාලා බිල ප්‍රශ්නයක් මොකුත් නැහැ. ඔයාලා දෙන්න එකතු වෙලා ගහපු ස්මගල් එකක් මේක. ඔව් අනිත් එක තමයි ඇත්තටම ඩිසెంబර් මාසේ තමයි ඉස්ලාම් අපිට මේ ෂෝ එකට ආරාධනා කරන්නේ සම්පත්. මේක බොහොම පෞද්ගලික කතාවක්. ඒත් මේ වෙලාවේ ඕක නොකිය බෑ. අපි කටුනායක ෂෝ එකට කටුනායක ග්‍රවුන්ඩ් අටේ ගන්නවා. ග්‍රවුන්ඩ් එකේ ෂෝ එකට ගියා. ෂෝ එකට ගිහිල්ලා විනාඩි 20ක සෙෂන් එකක් අපි දෙන්නගේ සෙෂන් එක යනවා. අපි එදා අංජලි ෂූටිං එකට ගිය නිසා රෝස්වත් අරන් ගියා. රෝස් සිංකරේ නැ චුට්ටක් වහිනවා. ඊට පස්සේ කුඩයක් දීලා රෝස්ව ඉස්සරහින් වාඩි කෙරෙව්වා අපි සිංකරලා එනකම්. විනාඩි 20යි ඒ ඩියුරේෂන් එක. එදා ෂෝ නැවතුවා කලින්. එතකොට මේ අපි සෙෂන් එක සිං කරලා පල්ලයට බහිනකොට රෝස්ට අසනීප වෙලා මුණ ඔක්කොම ඉදිමිලා එයාගේ ඇස් දෙක එළියට පැනලා තොල් එළියට පැනලා
ඇලජික් කන්ඩිෂනයක් ආවා. හුස්ම ගන්න බෑ යාට ඒ වෙනකොට. එතකොට අයියා දැන් අපි දෙන්නම කටුනායක පැත්තේ කොහෙවත් ඩොක්ටර් කෙනෙක් ඉන්නේ කොහෙද, හොස්පිටල් ළඟම තියෙන්නේ කොහෙද කියලා දන්නේ නැහැ. කොළඹට එනවා නම් ක්‍රිස්මස් සීසන් එකේ ඒ වෙලාවේ වත්තල හරහා ඒ පැත්තෙන් එනවා නම් හොස්පිටල් එකට අඩුම තරමේ 45 මිනිට්ස් යයි අපිට කොළඹට එන්න. හැබැයි 45 මිනිට්ස් මෙයාට අල්ලලා හිටින්න පුළුවන්ද කියන එක අපි දන්නේ නැහැ. මොකද ඔල්රෙඩි රෝස්ට් බ්ලඩ් කන්ඩිෂන් එකක් තියෙනවා, හයි හිමෝග්ලොබින් ලෙවල් තියෙනවා යාගේ බ්ලඩ් එකේ. සාමාන්‍යයෙන් HB ලෙවල් 11ක් තියෙන්න ඕන සාමාන්‍ය මිනිසෙකුට. රෝස්ගේ හැමතිස්සෙම තියෙන 23 26 අතරේ. එතකොට එයාගේ සීරියස් ප්‍රොබ්ලම් එකක් තියෙනවා. මේක උගත් කෙනෙක් නම් විතරයි මේක තේරෙන්නේ මට හිතෙනවා, කාට කාට හරි තේරෙයි කියලා. එතකොට මේ ඒ නිසා මෙයාට ඇලර්ජික් කන්ඩිෂන් එකක්වත්, එයාට ලොකු ප්‍රෙෂර් එකක්වත්, ප්‍රශ්නයක්වත් එයාත් එක්ක අපි සාමාන්‍යයෙන් කතා කරන්නේවත් නැහැ. එතකොට මේ මෙයාව අපි දෙන්න දැන් තත්ත්වය දන්නවනේ මෙයාගේ. දැන් බය වෙලා අපි දෙන්න කියන කොයි හරි ඉමර්ජෙන්සි එකකට මෙයාව දැන් අරන් යන්න ඕනේ කියලා. ඒ වෙලාවේ අයියා බැහැලා සම්පත් ළඟ හිටියේ, මේ ෂෝ කරපු සම්පත්. මචං ඩොක්ටර් කෙනෙක් හොස්පිටල් එකක් කොහෙද තියෙන්නේ ළඟම, මට බේබිව ඇඩ්මිට් කරන්න ඕනේ කියලා. සම්පත් කිසිම පැකිලීමක් නැතුව සම්පත් අපිත් එක්ක වාහනේ. ඒ පවුලේ සමාජිකයෙක් වගේ ක්‍රියාත්මක වුණා. සම්පත් වාහනේට නැගලා මං එන්නම් මචං නව ලෝකයන් කියලා අපිත් එක්ක ආවා. සම්පත් නැගලාවිල්ල එතන සම්පූර්ණ දේ කරා බොහොම පැහැදිලිව නියම යාළුවෙක්. නෑ මෙතනදී මේ මෙහෙමයි. මේ ප්‍රශ්නේදී මං දන්නේ නෑ. මං මේ පේනවත් ඇති දෙවියෝ බුදුන් හරියට ආදරනවා මම. එතකොට මං හරි වැරදි මෙතන මට තෝරන්න බෑ. ඒක ඕගොල්ලෝ ඩිසයිඩ් කරගන්න. සම්පත් චෝටු අරන් ගිහලා, රෝස් අරන් ගිහලා අපිත් එක්කම එතන එකමාර දෙකක් චෝටු ඇඩ්මිට් කරා ඉමර්ජෙන්සි එකේ. එයාගේ වැඩ නවත්තලා වෑන් එකේ. එයාගේ වැඩ නවත්තලා එයාගේ ඩාන්සින් ග්‍රූප් එකේ ග්‍රවුන්ඩ් එකේ එතන හිටියා. එදා ෂෝ එකට යනකොට මම සම්පත්ට කිව්වා මෙම බ්‍රෝස්ට පොඩි මේ වෙන මේ බ්ලඩ් ඉෂුව එකක් තියෙනවා. ඒක සම්පත් දැනුවත්. සම්පත් ඒකත් දැනුවත්. රෝස්ට ලොකු ප්‍රෙෂර් එකක්, ලොකු ප්‍රශ්නයක්, මේ රණ්ඩුවක්. හයියෙන් අපි කවුරුත් එයාට බණින්න කරන්නේ නැහැ. එයාත් එහෙම අපිට කරන තැනට අපිව ගේන්න. එයා හරි ස්මූත්ලි යන කෙනෙක්. එයාව ඒ විදිහට තමයි තියාගෙන ඉන්න වෙන්නේ. මං අපේ ජීවිතේ ඉවර වෙනකන් එයාට එහෙමයි සලකන්න වෙන්නේ අපිට. එතකොට සම්පත් දැනුවත් ඒ දරු හසනිපෙන් ඉන්න දරුවෙක් කියලා සම්පත් දැනුවත්. එතකොට සම්පත් ආපහු අපි සම්පත්ව ගිල ග්‍රවුන්ඩ් එකේ බැස්සුවා. බසනකොට තමයි සම්පත් කිව්වා මචං මගේ ෂෝ එකක් තියෙනවා ඒප්‍රිල් වල, උඹලට කීයක් ඕනේද? එතකොට අජිත් අයියා එකෙම කිව්වා මචං සල්ලි ගැන උඹ කතා කරන්න එපා, උඹ මේ කරපු උදව්වට අපි තුන්දෙනා එන්න. එකෙම කිව්වේ එහෙම. එක වචනයක්වත් මේ වෙනකන් සම්පත් එක්ක මේ ෂෝ එකට ගනුදෙනු කතා කරේ නැහැ. ඉතුරු ගිය සියලුම දෙනා සල්ලි වලට ගියේ. හැබැයි අපි තුන්දෙනා 1 රුපියලක්වත් ඒක සම්පත් විතරයි දන්නේ. සම්පත් විතරයි දන්නේ. මොකද සම්පත් එයාගේ ඕගනයිසේෂන් එකට අපිට කීයක් ගණන් කිව්වද කියන එක අපි දන්නේ නැහැ. අනිත් එක අර එතන හිටපු අනිත් ක්‍රූ එකට ආටිස්ලාට අපිට මෙච්චරක් දුන්නා නැත්නම් දෙන්න පොරොන්දු වුණා කියලා කිව්වද මන් දන්නේ නැහැ. හැබැයි 1 රුපියලක 7-5ක බෙනිෆිට් එකක් බලාපොරොත්තු වෙන්නේ නැතුව රෝස්ව සම්පත් ඉස්පිරිතාලෙට ගෙනිච්ච නිසා අපි තුන්දෙනා මේකට එන්න. ඒක යාළුකම සහ ගෞරවකම තදින්ම තිබුණා. සුපිරි සම්පත්. කෙලේ ගුණය ඊට වැඩි. ඒක නම්බර් 1. ඒවට අපි ඒ හේතුවෙන් තමයි සම්පත්ත මොන දේ වුණත් අතපය වුණත් ඇහැක් වුණත් දෙන ගානට අපි කතා කරේ. ඔබ ෂෝ එක දාපන් අපි එන්නම්ම සල්ලි ඕනේ නැහැ. ඔබ වැඩේ දාපන් ඇවිල්ලා ගහලා දෙන්න. ඇවිල්ලා ගහලා දෙන්න. මේ සීසන් එක එක දවසට ෂෝ 2-3 සින් කරන්න පුළුවන් තත්වයක් තියාගෙන අපි තුන්දෙනා ගියේ මේ සම්පත් මේ කරපු උදව්වට. මොකද රෝස් ගේ ඇත්ත තත්ත්වය සහ රෝස් අසනීපයක් තියෙනවා කියන එක අපි දෙන්න දන්නවා. අංජලි දන්නවා, ඒ අර කවුරුත්ම දන්නේ නැහැ. වෙන කිසිම කෙනෙක් දන්නේ නැහැ. නමුත් ඔය ප්‍රකාශයත් එක්ක පාලිත අග්‍ර පාලිත අයියා කරන ඩුබායි වලින් දැන් ප්‍රකාශයක්. වේතනයක් සඳහා තමයි එන්නේ, මුදල් සඳහා තමයි එන්නේ කියලා ඒක ඉල්ලා අස් කරගන්න පාලිත. ඔයා කරපු හැම දෙයක්ම ඔප්පු කරන්න මට පුළුවන්. ඔයාට මම ගරු කරනවා. අයියා කෙනෙක් පාලිත අයියේ කියලානේ කියන්නේ. ඔයා හිතුවේ වේතනයක් සඳහා තමයි ආවේ, පඩියක් සඳහා තමයි ආවේ කියලා කෑක ගහ කියනවා ඒ රටේ ඉඳගෙන. නමුත් ඔයා සම්පත්ගෙන් අහන්න කීයක් බලාපොරොත්තු වුණාද අපි නිකන් දාවේ ඔය කියන අනිත් ඔය එයාගේ මේ ඇසෝසියේෂන් එක හරහා අපි කතා කරන්නේ නැහැ. ඒගොල්ලන් අපිට අදාළම නැහැ. සම්පත් දන්නෝ අපි ආවේ මුදලක් බලාපොරොත්තු යාළු ෆිට් එකට පොඩි කාට මට එදාව මට දෙන්න පුළුවන් ප්‍රසන්ට් එක ඒක විතරයි කියන එක. ඒතකොට පාලිතයි ඔයා එදා කතා කරලා දෙන්නේ වේතනයක් ගෙවනවා අපි ඕන කෙනෙකුට මුදල් වලට තමයි කවුරුත් දෙන්නේ කියලා. ඔයා සල්ලි වලට ඒ දේ කරාට මම සල්ලි වලට ඒ දේ කරන්නේ නැහැ කියන එක තමයි මම කියන්නේ. ඔව් අනිත් එක තමයි මෙතනදී මෙච්චරකල් මම කියපු කිසිම ස්ටේට්මන්ට් එකක මම පාලිත අයියාගේ නම කියලා නැහැ. මේ 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 වෙනකම්
ෂෝ එකට ගිහිල්ල ලංකාවට අපෝ වෙනක මං මෙන්ෂන් කරලා නෑ. හැබැයි පාලිතයිය කියලා තියෙනවා, යා දීපු සෝෂල් මීඩියා එකේ දීපු වීඩියෝ ක්ලිප් එක සුජීවට සහ අජිත්ට පෞද්ගලිකවම උදව් කරලා තියෙනවා කියලා. අජිත් අයියට උදව් කරලා තියෙනවද නැද්ද කියන එක අජිත් අයියකින් අහන්න ඕන. හැබැයි කේ සුජීවා කියන කෙනාට පාලිත පෙරේරා නෙමෙයි, මේ ඉන්න කිසිම කෙනෙක් කවදාවත් උදව්වක් කරලා නැහැ. කරදරයක් කරලා තිනවා, ඇදලා දාලා තිනවා, ජීවිතේ නැකිටින්න බැරි තැන්වලට ප්‍රහාර දීලා තිනවා, නම නරක් කරලා තිනවා, නමට හානියක් කරලා තිනවා. හැබැයි මේ වෙනකම් මේ මං දැනුවත්ව මං දන්න කිසිම කෙනෙක් මට හොඳක් හෝ උදව්වක්වත් කරලා නැහැ. ඒක මම වගකීමෙන් කියනවා. මං අද හම්බ කරලා මං හොඳට ජීවත් වෙනවා නම් ඒ මගේ තනි මහන්සිය සහ අයියා මගේ ජීවිතේට ආවට පස්සේ එයා මට දීපු ශක්තිය තමයි මං අද ඉන්න තැනට මම කියන්නේ මං අද මෙතන ඉන්නේ ඒ නිසා කියලා. පාලිත අයියා රෝස්ගේ බර්ත් සර්ටිෆිකට් එක. එතකොටත් මම සම්පත්ට කෝල් කරලා කියන්නේ සම්පත් මට එළියට යන්න විදිහක් නැහැ. මං උදේ පාන්දර 5ට නැගිටලා සැලොන් එකේ වැඩපටන් ගන්නවා. ඒ නිසා මේ මට එළියට යන්න විදිහක් නැහැ. මට රෝස්ගේ බර්ත් සර්ටිෆිකට් එක ට්‍රාන්ස්ලේට් කරන්න බෑ කියලා. එතකොට සම්පත් දීප් වොයිස් කට් තියෙනවා මගේ ගාව. කොහොම හරි අද දවස ඇතුළත දේවන්න ප්ලීස් සුජි, ප්ලීස් සුජි කියලා පිට පිට තුෂී සම්පතු ඉමාරුවේ මාරුට මට කෝල් කරනවා. ඒ වෙනකොට අයියා එයාගේ බබාලා දෙන්න බලන්න මාතර ගිහිල්ලා. එතකොට අයියට මට ඒ වෙලාවේ කෝල් කරලා කියන්න බෑ කිසිසේත්ම රෝස්ගේ බර්ත් සර්ටිෆිකට් එක හදන්න ඕනේ අයියා, ඔයා පුළුවන්ද කියලා අහන්න බෑ. අයියා මාසෙට සැරේ යන්නේ එයාගේ බබාලා බලන්න. එතකොට එදා දවස මම ඇත්තම කියනවා නම් උදේ ඉඳලා හවස වෙනකම් මම අයියට කෝල් එකක්වත් දෙන්නේ නැහැ. මම එහෙමවත් ඩිස්ටර්බ් කරන්න කැමති නැහැ. මට කරන්න දෙයක් නැහැ. මං රෝස්ට කතා කරලා කිව්වා මේ වැඩේ අපි අතාරිමු බේබි, මේක මට ට්‍රාන්ස්ලේට් කරන්න අමාරුයි කියලා. එතකොට පාලිත අයියා මට කෝල් කරා, කෝල් කරලා කිව්වා සුජීව නංගි මම ඔයාට මේක කරලා දෙන්නම් කියලා. එතකොට මං ආයේ අනේ ගොඩක් ස්තුති ඔයාට, මං ඔයාට මම ඒක ගෙනල්ලා දෙන්නම් කියලා. ඊට පස්සේ අයියා රෑ වෙලා ආවේ, අයියා එනකොට 10ට විතර ඇති, 12ට අපි ගිහින් දුන්නා කොළඹට. 12ට පාලිත අයියාගේ ඔෆිස් එකට මම අයියායි ගිහිල්ලා රෝසුයි ගිහිල්ලා එන්වලප් එකට දාලා දීලා ආවා. එතන හිටපු අනිත් අයියා, එතන හිටපු අයියා කෙනෙකුට රෝස්ගේ සිංහලෙන් තියෙන බර්ත් සර්ටිෆිකට් එක. ඒ සිංහලෙන් තියෙන බර්ත් සර්ටිෆිකට් එක රුපියල් 200ක් දීලා පාලිත අයියා ඉංග්‍රීසි භාෂාවෙන් ට්‍රාන්ස්ලේට් කරලා සම්පත්ත දාපු එක තමයි පාලිත අයියා කියන මේ උදව්ව වෙන්නේ නැති. මන් දන්නේ නැහැ. රෝස් කියන්නේ මුළු ලංකාවම දන්නවා. ඇත්තට රෝස්ගේ තාත්තා අජිත් අයියා නෙමෙයි, තාත්තා නැති දරුවෙක්. එතකොට ඒ තාත්තා නැති දරුවෙකුට රුපියල් 200ක් වියදම් කරලා එයා රෝස්ගේ බර්ත් සර්ටිෆිකට් එක ට්‍රාන්ස්ලේට් කරපු එක තමයි එයා කියන්නේ මීඩියා එකට එයා උදව් කරා කියලා. මන් දන්නේ නැහැ. එයා මේ කතා කරන මේ හැම කෙනාටම දරුවොත් ඉන්නවා, ඒ හැම කෙනාටම පවුලුත් තියෙනවා, ඒ හැම කෙනාම ස්ටේජුත් නගිනවා. මේවා කොහොමද මේගොල්ලෝ කරන්නේ? මේ කතා කරලා සින්දු කියලා හම්බ කරන මේ කටෙන්ද මේවා කියන්නේ කියන එක මට හරි හිතා ගන්න බැරි දෙයක්. ඒක කොයිද වගකීමෙන් කියනවා කියලා කිව්ව නිසා මම ප්‍රකාශයක් කරා. මම සංසදයේ සම්බන්ධව ප්‍රකාශ කරද්දී මම ඒක කියන්න ඕන. ඉතින් මම කියන්නේ එතකොට මම කිව්වා මේක ඔයා මේක මොනවද ඇවිල්ලා ලංකාවට කියනවා කිව්ව කියන්න. ඔයා දැන් බහැලා පැය 24ක් වෙනවා. අර කියනවා ඒක වගකීමෙන් අපි අජිත්ටයි සුජීවටයි කරපු එක කියන්නම් කියන්නම් කියලා වීඩියෝ ක්ලිප්ස් වල දාලා තියෙනවා. ඉතින් මම අපි මගෙන් මට උදව්වක් ඔයා කොහෙත්ම කරලා නැහැ. ඔයා මොන උදව්වද මට කරලා තියෙන්නේ? මගෙන් ඔයාට උදව්වක් වෙලත් නැහැ, ඔයා මට උදව්වක් වෙලත් නැහැ. ඉතින් ඔය කී කී විදිහන දේවල් නෙමෙයි. ප්‍රශ්නේ හා සම්බන්ධව කතා කරා නම් මේ ප්‍රශ්නේ මෙච්චර දුර දිග යන්නේත් නැහැ. මේ වගේ පහර ඉල්ලකෙදීම අපි කරන්නේත් නැහැ. අපි කිසිම කෙනෙකුට පහරක් මෙතෙන්දී ඉල්ල කරන්නේ නැහැ. මම ඉල්ලන්නේ මේක ඇත්ත කියන්න. උන සිද්ධිය ඇත්ත කියන්න. මේ සිද්ධිය අයිතිකරු අපි. එළියේ ඉඳන් එක පාර්ශවයකින් නඩු අහලා ඒකමතික තීරණයකට ගිහිල්ලා ඉවරයි. අපි අජිත් වගකීමෙන් ගෙන ඒගොල්ලන්ට මම බිල් ගෙවලා තියෙන්නේ. ඒගොල්ලන් ඇතුළ බිල් ගෙවලා තියෙනවා නම් කාමරේ නොම්බරේ දන්නවා නම් ඇයි පාලිත අයියා ඔයා එක කෝල් එකක් මට දුන්නේ නැත්තේ? අපි එකටනේ ආවේ, ඔයානේ මං එක්කන් ගියේ. හෝටල් එක බුක් කරේ සම්පත් නා. ඒ සම්පත් බුක් කරපු හෝටල් බිල් එකේ තියෙනවා මං ඉන්න රූම් නම්බර් එක සහ ඩීටේල් ටික. ඕගොල්ලන් ඇයි දවස් 3ක් යනකම් මට කතා කරේ නැත්තේ? අදටත් කතා කරේ නැහැ. සම්පත් බුක් කරා නම් ඔයාට පුළුවන් මගේ ලෑන්ඩ් ලයින් එකට එන්න. ලෑන්ඩ් ලයින් එකට එක කෝල් එකක් ඇවිල්ලා නැහැ මං හිතුව රූම් නම්බර් එක. රූම් නම්බර් 9. අපි හිටියේ එක කෝල් එකක් ඇවිල්ලා තියෙනවා හෝටලෙන් මම අරන් දෙන්නම් ඩීටේල්. දැන් තර්ක කරන්න අවශ්‍ය නැහැ. කරපුවා පපෝලින් අහන්න. මෙතනින් එහාට අපි අතරමං උනේ කැරෙන්නේ ඕගොල්ලන් ඕගොල්ලන්ගේ ෆන් එක ගත්ත එළිය බහැලා. අරක්කු බීගෙන ඉඳුල් ගාගෙන එක එක ටෝක් දුන්නට ඇත්ත කතා කරන්න. සත්‍යවාදී ඇත්ත කතා කරන්න. මෙතන අපිට ටුවර් යන්න අවශ්‍ය නැහැ. අපිට ටුවර් අපි යන්නේ නැහැ. කතා කරන නිසා යන් කිව්වේ.
ඒරන බලෙන් එක්කන් කියල නෑ පාරිතය මං එක්කන්ගේ මේ බොරු වීස එකක් පෙන්නලා වීස නම්බර තුනක් පෙන්නලා මේවයි අදටත් මං ඔරිජිනල් කොපි ඉල්ලනවා සම්පත්ත දැම්ම සම්පත් කියන අදාළ වෙලාවට පෙන්වන්නම් කියලා. කියන්නේ මං හිතන්නේ අදාළ වෙලාව මොකද්ද කියලා. මොකද අර මොකට කියන්නේ මරු කියවනවායි කියලා අපේ භාෂාවෙන්. අදාළ වෙලාවක් නෑ මට. මං අදාළ වෙලාවේ තමයි දැන් ඉන්නේ. ඉතින් මම කියන්නේ මේ වගේ ස්මගල් මේ වගේ රැවටීම් කලාකරුවන්ට කරන්න එපා. එකදිනගෙන කරන්න එපා. ප්‍රකාශ කරන්න තනියම ඔයා ඉන්න විවෘතව කතා කරන්න මේකට මේ මේ අපේ මේ මියුසික් චාර්ජර් වුණත් මේ මල්ලිට මං කියන්න පාලිතයි ඔයා එන්න නිලාන් හෙට්ටි ආරච්චි එන්න ඇවිල්ලා කතා කරන්න උන සිද්ධිය මෙතන හැංගි හැංගි මම එකයි ඔයා එකයි කියනවා කොහොම සම්පත් එන්නේ නැහැ ලංකාවට දැම්ම සම්පත් ඇවිල්ලා මේ කතා කරන්න එහේ ඉඳන් ඒ මිනිහ අහිංසක මිනිස්සු ඌරන් කනවා පැහැදිලි සිංහල කතාව මොකද ඔතන සේවාවක් කරනවා කියලා අපි අතුරින් දෙද්දි සින්දු කියන්න පුළුවන් මානසික මට්ටමක් තියෙන මිනිස්සුත් එක තමයි අපි ගිහිල්ලා තියෙන්නේ නේ මුරි තරහකාරයෝ වගේ එළියට ගිහිල්ලා හැසිරුනේ කිලෝමීටර 40ක් 50ක් ඇතුළත අපි එකට ගිහිල්ලා තරහකාරයෝ වගේ හැසිරෙන්න ගත්තා. අපි මාධ්‍යෙන් ඉල්ලුවේ පිහිරු ටීවී එකට මේ channel එකට කතා කරලා කිව්වා එච්චා සාධාරණයි අපිට කියන්න කෙනෙක් නැහැ. ඔය සිසියරමු දෙනාට කතා කරේ මම මගේ මම කතා කරන්නේ නැතුව මම මට කතා කරේ නැහැ කවුරුවා. මම කතා කරලා ඉල්ලගෙන කතා කරලා තමයි. නමුත් සම්පත්ලා පාලිතලා සම්බන්ධ කරගන්න බැරි වුණා. ඒගොල්ලන් තරහකාරයෝ ගන්නට අපිට දාලා ගියා. ඒක නිසා මේක තව කිව්වත් මෙච්චරයි. වගකීමෙන් වැඩක් කරන්න බැරි සාමාන්‍යයෙන් මේ මේ ජොබ් එකට මියුසික් කරන මිනිස්සු මුදලාලිලත් එක්ක වැඩ කරන්නේ නැහැ මම. වැඩ කරලත් නැහැ කරන්න බලාපොරොත්තුත් නැහැ මුදලාලිකරණයක් නැහැ කලාව දෙන්න තමයි ගියේ නිකන් එයාගේ ෆිට් එකට යාමගේ දරුවට කරපු උදව්වට එයාට සින්දු කියන්න ගියේ සම්පත් ඒක හොඳට මතක තියාගන්න ඔයා ඔයා දැන් කියන්නේ ඔක්කොම කරන්න පුළුවන් දෙයක් කරන්න කියලා වොයිස් ක්ලිප්ස් එපුව ඔක්කොම තියෙනවා මම කටින් සාමාන්‍යයෙන් වැඩ කරන්නේ නැහැ මම බුද්ධියෙන් වැඩ කරන්නේ මම මියුසික් විකුණන මුදලාලි කෙනෙක් නෙමෙයි ඒක හොඳට මතක තියාගන්න මේ ප්‍රශ්න සියල්ලටම මම උත්තර දෙනවා නමුත් මං අහන දේවල්ට ඔයගොල්ලන් උත්තර දෙන්න අපේ ඔරිජිනල් වීසා කොපි ටික මේ නම්බරේට තියෙන ඔරිජිනල් වීසා කොපි තුන ඌ වීසා කොපි තුන හතරවෙනිදා දිනේ දාපු වීසා කොපි තුන මාධ්‍යයට දාන්න වීසා තිබුණනම් අපි එළියට එන්න ඕනනේ ඇප්ලයි කරලවත් නැහැ ඕන්නම් අහන්න චන්දන අයියා මේ සියල්ල දන්න චන්දන අයියා කිව්වේ මල්ලි බාලයොත් එක්ක වැඩ කරන්න එපා කියලා ඔයා තමයි වැරද්දගෙන තියෙන්නේ කියලා චන්දන අයියා කියපු ටික මාගාව තියෙනවා ඒකත් ඔයාට ඕන්නම් ඔයාට පුද්ගලිකව මම දෙන්නම් මම මාධ්‍යට එළි ගන්න කොහොම චන්දන අයියා මට ආදරෙන් ඔසලකන මල්ලි මම ඔයාලට කැමති නැහැ කියලා කියපු මිනිස්සෙක් චන්දන අයියා නොහිටින්න අපිට කිසිම තැනක් නැහැ ඒ වෙනකන් අපි බිම අර වෙන රටවල වල මිනිස්සු ඇතුළේ ඉන්නා වගේ කකුල් දෙක පැත්තේ ඔළුව ඔළුව පැත්තේ කකුල් දෙකයි දාන්න නිදා ගන්න තමයි අපිට වෙන්නේ. නමුත් අපි එහෙම දැනකට පත් කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ දේ කරා කියන එකත් ඔළුවේ වැඩ කරනවා මේ වෙනකොට. මොකද ඔව් මේ දැන් අපිට හිතෙනවා මේක මේ වෙන වොයිස් මැසේජ් එක මොකද මේක ප්‍රහාරය අපිට එල්ල කරනවා වෙන වෙනම. අපිත් අතාරින්නේ නැහැ. අපිත් කතා කරනවා මේ සම්බන්ධව. අපිත් කතා කරලා අපි මේකට පැහැදිලි උත්තරයක් එනකන් ෆයිට් කරනවා. ඒ අපේ විදිය. ඇත්ත එළියට දෙන්න ප්‍රශ්න ඉවරයි. ඔව් දැන් ඒකත් වැඩි ප්‍රශ්නයක්. දැන් මේක page එකක්නේ. මේ page එකෙන් මේ මම මේ කියන මේ statement එක ලංකාවේ ලෝකේ ඉන්න හැමෝම දකිනවා. හැමෝටම පුළුවන් මේකට ප්‍රශ්න කරන්න, මේක ගැන අහන්න, විමසන්න, මේක ගැන හොයලා බලන්න. එයා අරාබියා කියන්නේ එයා line එකක්. ඒ airline එකේ එයාලයින් එක අපේ ලංකාවේ ෆන්ක්ෂන් වෙන එයාලයින් එක ක්‍රූ ඔෆිසර්ස්ලා ඉන්නවා ගොඩක් කට්ටියක් ඉන්නවා ලංකාවේ නෙමෙයි රටේ චීපස්ම එයාලයින් එක කෑම බිම දෙන්නේ නැතුව චීපස්ම ෆ්ලයිට් එක තමයි එයා අරාබියා කියන්නේ UAE රටකට යන්න. එතකොට මේ එයා අරාබියා එකේ සම්පත් කතා කරලා අපි එයාපෝර්ට් එකට යනකොට කිව්වා එතනට ගිහලා දේශාන් කියලා කෙනෙක් හම්බ වෙන කියලා. මේ නම් ගම් එක සියලු දේවල් මම කියන්නේ මේක එකක්වත් බොරු නෙමෙයි. ඕන කෙනෙකුට කතා කරලා අහන්න පුළුවන්. මේ දේශාන් කියන කෙනාව අපි ගිහලා හම්බ වුණා. එතකොට ඒ දේශාන් කියන කෙනා ග්‍රවුන්ඩ් ඔෆිසර් කෙනෙක්. ඒ දේශාන් කියන කෙනා අපිට ටිකට් ඉෂූ කරන්නත් කලින් අපේ ලගේජ් ටික බෙල්ට් එකට දාලා ඇරියා. එතකොට දැන් අපි කියනවා මේ මල්ලි මේ බෙල් ලගේජ් ටික අරන් දෙන්න අපිට යන්න මේ වීසා නැතුව මට හිතෙන්නේ මේක ප්‍රශ්නයක් කියලා. නෑ 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 මේක ප්‍රශ්නයක් වෙන්නේ නෑ කියලා ඊට පස්සේ මේ ෆේක් නම්බර්ස් තුන පාලිතයගේ මට දාපු නම්බර්ස් තුන පෙන්නුවම එකෙන් මේගොල්ලෝ මට අපිට ටිකට් ඉෂූ කරා ඉමිග්‍රේෂන් ක්ලියර් කරා. එතකොට මේක මේ එයාලයින් එකක් කරන්න පුළුවන් වැඩක්ද මේක? එයාලයින් එකක ග්‍රවුන්ඩ් ඔෆිසර් කෙනෙකුට නම්බර් තුනක් පෙන්නුවම ෆ්ලයිට් එකේ බෝඩ් කරලා ඕන කෙනෙක් යවන්න පුළුවන්ද? එතකොට මේ ඇයි මේ මිනිස්සු නිකන් අහිංසක මිනිස්සු අල්ලලා මේ හිරේ දාන් දඟලන්නේ? ඕන හොරෙකුට යන්න පුළුවන්. එහෙමනම් මේ එයාලයින් කියන්නේ කිසිම වගකීමක් නැති අරාබියා කියන්නේ මේක අතට ගන්න තියෙන්නේ මට ඕන දේ කරන්න පුළුවන්. ඒ අරාබියා කියන්නේ වගකීමක් නැති එයාලයින් එකක්. මට ඕන දෙයක් මට ඕන ඇක්ෂන් එකක් ගන්න පුළුවන්. මම මේ වෙනකොට මගේ ලෝයර් එක කතා කරනවා මේක ගැන. මම මේ ඔෆිසර් ගැනත් මම කම්ප්ලේන් එකක් දාලා තිනවා. මම හරි විදියට මේකට මම උත්තරයක් ගන්නවා. මේ දේශාන් කියන මිනිස්සයා කොහොමද අමාව බෝඩ් කරේ? අපි තුන් දෙනාම කොහොමද බෝඩ් කරේ? නම්බර් 3කට ෆ්ලයිට් එකකට නගවලා පිටරටකට යවන්න පුළුවන් නම් කෙනෙක්ව
බර්බලි විශ්වාසය මත යාළුකමට එහෙම කරන්න පුළුවන් නම් මේ රටේ නීතියක් තියෙනවද? ආණ්ඩුවට බලයක් තියෙනවද? එයාපෝට් එකේ ඒවියේෂන් කියලා දෙයක් තියෙනවද? ඉමිග්‍රේෂන් කියලා දෙයක් තියෙනවද? එයි මේ නිකන් අහිංසක මිනිස්සු අල්ලන්නටන්නේ ඕන හොරෙකුට යන්න පුළුවන්නේ ඕන මේ මොනසේ වෙන කෙනෙක්ගේ වීසා 3ක් මේක. ඕ ඉතින් ඕන හොරෙකුට පැනලා රටෙන් යන්න පුළුවන්. ඇයි මේ අරාබියා කියන එකට වගකීමක් නැත්තේ? පුළුවන් නම් මට ඩිරෙක්ට් කතා කරන්න. අරාබියා කියන ඒ එයාලයින් එකේ ඕනම ඔෆිස කෙනෙක් නැත්තම් අරාබියේ එකේ ලංකාවේ ඔෆිස් ෆන්ක්ෂන් වෙන ඔෆිස් එකෙන් මට රින් කරන්න. මගේ ඊමේල් ඇඩ්‍රස් තියෙනවා, මගේ පර්සනල් ෆෝන් නම්බර් තියෙනවා, කතා කරන්න. මට ඕන භාෂාව කතා කරන්න පුළුවන්. ඕගොල්ලෝ මොන භාෂාවෙන් කතා කරත් මට උත්තර දෙන්න පුළුවන්. මට පුළුවන් එතකොට ඔයගලන්ට ඩිරෙක්ට්ලි කියන්න වෙච්ච සිදුවීම් මොකද්ද කියලා. ඔය සංසදයට මම අසරණ වෙලාවේ සංසදයෙන් උදව් කරගෙන ඉක පැහැදිලිව මට කියන්න බෑ. උදව් කරේ නෑ. පැහැදිලිව කියන්න බෑ කියන්නේ පැහැදිලිතාවයක් නෑ. හේතුව මොකද? මමයි දැනුවත් කරේ. මොකද පළවෙනි දේ තමයි මලගයක් වුණාම ප්‍රසිද්ධ කලාකරුවන්ගේ මලගෙවල් වුණාම මේගොල්ලන් පැයක් දෙකක් ඇතුළත උත්තර හොයනවා. මට පේනවා ගෲප් chat එකේ, මම WhatsApp chat එකේ මම හිටියා. ඉතින් මේකේ කැඳවුම් කරු තමයි අපි ඩෙන්සිල් අයියා. ඩෙන්සිල් තමයි මම ඒක ඇඩ් කරලා තිබුණේ. ඉතින් එතකොට මේකේ හැම ක්‍රියාදාමයක්ම පැයෙන් දෙකෙන් වුණා. විශේෂයෙන් මලගෙවල් වල දකුණේ මලගේ ප්‍රසිද්ධ කලාකරුවෙක්ගේ මලගේ දර අම්ම නැති වුණා. පැය 3ක් 4ක් ඇතුළත ඒගොල්ලන් සැලසුම් කරගත්තා. ඔයා යනවද, මෙයා යනවද, වාහනයක් ගන්න අපි යම්. අපි කට්ටිය කීයද සෙට් වෙන්නේ? බැනරේ කරන් ගිහලා එල්ලනවා. ඉතින් ඊයේ පෙරදා ඊට පස්සේ පළවෙනි එක තමයි උපාලි කන්නංගර මහත්මයාගේ මලගේ දර. ඉතින් ඒකට ගිහිල්ලා බොහොම යහුසුලුව ක්‍රියාත්මක වෙනවා මේක. පැයෙන් දෙකෙන් තුනෙන් ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ දෙවෙනි එක ඒ අර මාතර මලගේ දර. තුන්වෙනි එක තමයි අපේ කොළඹ ඇන්ජලින් මේ මහත්මියගේ මලගේ දර. ඉතින් මලගේවල් වලට සහභාගී පුදුම මේ උනන්දුවකින් කරන්නේ. ඉතින් එතකොට මම ඇහුවා මේකෙන්, මම පුද්ගලිකව ප්‍රශ්න කරා මේක කණ්ඩායම් සංසදයක්ද නැත්නම් ආටිස් කලාකරුවන්ගේ සංසදයේද, ගායක ගායිකාවන්ගේ සංසදයේද, බෑන්ඩ් සංසදයේද කියලා. කවුරුවක් උත්තර දෙන්නේ නැහැ. ඒකමතිකව මේ වැඩේ කරගෙන යා ගියා. ගියනකොට දැන් අද වෙනකොට එච්.එම්. අයියා නැති වෙලා තියෙන මන් දන්නේ නැහැ බෑන්ඩ් එක දාන්න අමතක වුණාද කියලා. ඉතින් මං අහන්නේ පැහැදිලිවම මම කතා කරා ඇරෙන්න ওই ගෲප් chat එකේ අජිත් සහ පාලිත කියලා අපි දෙගොල්ලම රට කිය බව දැනුවා. ගෲප් එකේ කට්ටිය මේ ගෲප් chat එකේ කට්ටිය දන්නේ නැහැ කියනවනේ. ඉතින් ඒකටත් ප්‍රශ්නෙට උත්තර දෙයිද කියන එක මම දන්නේ නැහැ. දැනුවත් ප්‍රශ්නයක් වුණා කියන එකවත් දැනුවත් එක page එකක් අජිත් මුතුකුමාරණ දුබායි වල ඉන්නවා කෝල් එකක් දීපන් කියලා එකෙක් දාලා තියෙනවා. එක බෑන් සංසදේ එක නිලධාරියෙක් දාලා තියෙනවාද? එතකොට අංජලි ලංකාවේ මන් තියලා ගියා. මේ අපේ ගෙදර බල්ල පුසෝ ඉන්නවා. ඒගොල්ලන් චුට්ටක් බලාගෙන පොඩි වෙලාවක් ඉන්න පුතේ. ඔයා එයා අපි ආපුවම කොහොමද එයා ඕස්ට්‍රේලියාව යනවා. ඉතින් එතකොට මම කිව්වා මේ tour එක ඔයා යන්නේ අපි ගිහිල්ලා ආවල ඔයා යන්න කියලා. එයා කලබල වෙලා post එකක් හදලා මොකද දෙමව්පියෝ දරුවෝ එයා කලබල වෙලා දාලා තිබුණා මේ කවුරු හරි උදව් කරන්න අම්මයි නංගී අජ්ජයි අසරම ඩුබායි වල අසරණ වෙලා ඉන්නවා චුට්ටක් බලන්න සංසදෙත් පොඩ්ඩක් මේ ගැන බලන්න කියලා දාලා තිබුණා post එකක්. මේ post එක කෙලින්ම අරගෙන කණ්ඩායම් සංගීත කණ්ඩායමක නායකයෙක් මේක page එකට තැරලා දිනවා. මටත් පේනවා මේ වෙන දින මම මේ ඉන්නවා මම පුළුවන් විලාට කාගේ හරි එකකින් log වෙලා බලනවා. එතකොට page එකට දාලා කියලා තියෙනවා මේමයි පුද්ගලික දේවල් අපිට අදාළ නැහැ, මේ සංසදයට බාහිර ප්‍රශ්න ගේන්න එපා, මිෂන් එකයි විෂන් එකයි කවලම් කරගන්න එපා කියලා. තාත්තා කෙනෙක් දරුවෙක්ගේ ගැන දරුවෙක් විමසුමක් කරාම කණ්ඩායම් සංසදයෙන් සංගීත කණ්ඩායම් සංසදයේ කණ්ඩායම් නායකයෙක් දෙන උත්තරේ තමයි මිෂන් එකයි විෂන් එකයි පටල ගන්න එපා කිව්වම අංජලි සකුරාරෙන් සංගීත කණ්ඩායමේ ඩ්‍රම්ස් ප්ලේ කරලා දෙනවා. ඒ සම්බා සමාජිකාව. ඒ සම්බායකේ ප්‍රසංගය පවත්වද්දී මම නැගලා සින්දු කිව්වා හා සමානව අයිතිවාසිකම ඔය කියන විදිහට තිබුණා නම් අංජලිටත් තියෙනවා. ඒත් අංජලි ප්‍රශ්න කරේ සංගීත සංසදේ උඹලා මෙහෙම කරපල්ලා උඹලා මෙහෙම කරපල්ලා කියලා බැනලා නැහැ. විමසීමක් කරා කලබලෙන් මනස අවුල් වෙලා තියෙන තනි දරුවෙක් ඉන්නේ ගෙදර. එතකොට සර්වන්ට් ඌ ඈ විතරයි හිටියේ. ඉතින් එතකොට ඒ විමසීමට ලැබුණු උත්තරේ තමයි hina වෙලා මිෂන් එකයි විෂන් එකයි පටල ගන්න එපා කියන එක. ඉතින් ඒ වගේ විහිළු කරන වෙලාවක් නම් මේක කණ්ඩායම් සංසදයේ නායකයෝ එකතු වෙලා සංසදයේ ගැන ඇත්තටම ලැජ්ජයි පිළිකු. මම නීලයට මැසේජ් එකක් දැම්ම නීලය මට ගත්තා. ඊට පස්සේ මම කතා කරා නීලය ඕස්ට්‍රේලියාවේ හිටියේ. එතන ඉඳන් නීලයට මට උදව් කරන්න පුළුවන් මට්ටමක හිටියේ නැහැ. ඒ එයාත් ගිහිල්ලා දින වැඩකට. එතකොට මම ඩෙන්සිල් අයට ගත්තා. ඩෙන්සිල් අයගෝ මම රෙකෝඩින් එකක ඉන්නේ. මම උත්සාහ කළා බලන්න රෙකෝඩින් එකේ වුණේ පෙරීදා. හතරවෙනිදා ගිය ගමන්. ඉතින් ඩෙන්සිල් අයගේ උත්තරේ ඒක. එතකොට සාරා ප්ලස් ප්‍රදියා මට අරන් කිව්වා අජියා මට මේ වෙලාවේ මුකුත් කරගන්න බෑ. නමුත් මම උඹට ටිකට් දෙකක් මගේ ගානේ දාන්නම්. උඹලා ටිකට් තුනක් දාන්නම්. උඹ පුළුවන් නම් වරෙන් ටිකට් තුනේ සල්ලි ඕන නම් මම මෙහෙන් දාන්නම් කියලා මගේ ෆෝන් බිල් රුපියල් 2000 දුක දාලා තිබුණා. ඉතින් ගොඩක් සුදුයි ප්‍රදියා ඔයාට. ඔයා එහෙම හරි ඔයාගේ සල්ලි වලින් හරි ඔයා මාව ගෙන්න ගන්න බැලුවට නමුත් මගේ අතේ සල්ලි තියෙනවා කියලා මම කිව්වා. නමුත් සංසදයේ තුලින් අපි කතා කරේ මොනවද? සංසදයේ කතා කරේ ප්‍රසංග සංවිධායකවරයෙක් යම්කිසි ආකාරයකින් පොල්ලක් දීවොත් අසරණකමක් සංගීත කණ්ඩායමකටපත් වුණොත් අපි මැදිහත් විය යුතුයි.
මමත් මේක හිටියා. මුල් සමාජික 13 දෙනාගේ එක්කෙනෙක් මම. මේක නිර්මාණයේ කරුවෙක් මම එහෙම කිව්වොනි වැරදි. මට එන්නේ කොයි සිදු අජිත් අයියා සහ සාරප්‍රයස් ප්‍රදියා. මම ඒකට ආවා. ඒගොල්ලන් අපේ සංසදයේ තිබුණ නීතිමාලාව. සංගීත කණ්ඩායමක අද පේ කරේ නැත්නම් අද පොල්ල තිබුණා හෙට ඉන්න සංගීත කණ්ඩායම හෙට සිට යන සංගීත කණ්ඩායම සහභාගී වෙන්නේ නැහැ. ඒ ප්‍රසංග මාලාවටම කානිවල් එකක් නම. එතකොට මේ සම්පත් මම ගේනවා දැන් මෙතෙන්ට. සම්පත් කියන චරිතය ගෙනල්ල සම්පත් ඩුබායි ප්‍රසංග සංවිධායකවරයා නෙවෙයිද? මට ලැබුණු වීසා ලැබිලා තියෙනම් වරද කොතනද? මගේ වරදක් තියෙනවා නම් මට ඒක කියලා දෙන්න. මොකද ලංකාවේ පැය මට වරදක් වෙන්නේ. 2016 වීසා එකක් කැන්සල් වෙලා නැහැ කියලා කියනෝ නම් මාස දෙකකට කලින් අපි පොත් දුන්නම ඒක අපිට කියන්න ඕන. යන එක නවත්තනවනේ අපි. නේ මෙතනින් බලහත්කාරයෙන් එක්කන් ගිහිල්ලා 2000 මෙහෙම අපි කීය කී රට යන්නේ නැහැ. අපි ගිහපු 2016 ගියත් එකයි මට හෙට යන්නත් පුළුවන්. කීය කී රට යන්නේ නැහැ. වීසා ගහලා නොයන වෙලාවල් ඕන තරම් තියෙනවා. ඉතින් ඒවා මේ ප්‍රශ්නෙට සම්බන්ධ කරගන්නේ අපි වීසා එවන්නේ, පොත් එවන්නේ, ෆොටෝ එවන්නේ මාස දෙකකට තුනකට කලින්. අපිව දැනුවත් කරන්න. මොකද මම මුදලක් කරන් ආව නම් මං කෑ ගහන්න බුණා අජිත් සල්ලි හම්බුන්න නිසා කෑ ගහන්න කියලා නෑ. මෙතන උනේ අසාධාරණයක්. හිත්‍රිදවීම, අසරණ කිරීමක් කරේ. ඒකයි කතා කරන්නේ. සංසදයේ මේ වෙලාවේදී කිසිම දෙයක් ඇක්ටිව් එකක් නැහැ. නිහඬයි කවුරුත් තම තමන්ගේ ජොබ් වල. පැහැදිලිව තම තමන් ජොබ් කරන් හිටියා. පේජ් එකේවත් අජිත් කියන චරිතේ මෙන්ෂන් වෙලා තිබුණේ නැහැ කොහෙවත්. ඊට වැඩිය ලස්සන දෙයක් වුණා ඊට පස්සේ මම ප්‍රශ්න කිරීම කරන් ගියා. මම පාලිත අයියට කාටද මේ ඩෙන්සිල් අයියට කතා කරලා ඩෙන්සිල් අයියා මොකද්ද මේකට කරන්නේ? පාලිත අයියා මේක සමාජිකත්වය දරන ඉහළ නිලධාරියෙක්. එයා මාත් එක්ක ගිහිල්ලා මම එළියට ගියාම යාමට ඇඟිල්ල දික් කරා. අජිත්ගේ වර්ධකින් තමයි, සුජීවගේ වර්ධකින් තමයි එන්න බැරි වුණේ. කලාපෞලේ වර්ධකින් තමයි ඇතුළට එන්න බැරි වුණේ කිව්වනම් මෙහෙන් අතින් අල්ලන් එක්ක යන්නම් එහෙන් ගිහිල්ලා එළියට පාර ගන්නයි. ස්ලම්බා සමාජිකයෙකුට පුළුවන් නම්. ස්ලම්බා කියන්නේ අපේ කොන්ද පණ නැති සංගමය. සිංහලෙන් කියනවනම් ප්‍රශ්නයක් වෙද්දි මැදිහත් වුණේ නැහැ. නිලධාරී වාසිය බැලුවාපත් එහා පැත්ත මුදල් වලට ගියේ ඒගොල්ලෝ. මම මුදල් වලට නෙමෙයි ගියේ. මට ප්‍රසිද්ධ වෙන්න අලුතෙන් ප්‍රසිද්ධ වෙන්න කාරණාවක් මට අවශ්‍යම නැහැ. මගේ ප්‍රසිද්ධිය මම හදන් ඉවරයි. නමුත් පාලිත අයියා එතන හැසිරුණේ මෙතනින් ගිය සතාණන් එළියට බැස්සේ. පැහැදිලිව. එතකොට සම්පත් කියන මිනිස්සයා ඒගොල්ලන්ගේ ඔළුව අවුල් කරලා මෙන්න මෙහෙම කියපල්ලා. මෙහෙම කියපල්ලා. මෙහෙම කියපල්ලා කියන ටික තමයි කිව්වේ. ඒක මම ඔප්පු කරලා තිනු මගේ රෙකෝඩින් එකක් දැන් තියෙනවා. මං ඒ කතා කරපු ගියපු කලාකරුවන් සමග කතා කරලා තිනවා. ඒගොල්ලන් ඒ මග පෙන්වීමේ කරේ කියන එක මම නොබෝදිනකින් ඒක සාක්ෂි සහිතව මම එළියට දෙන්න. පාලිත කිව්ව නිසා තමයි කරේ. මා අජිත් හැරිලා යද්දි ඔයා එක්කන් ගියා අජිත් ඔයා එක්කන් ගියේ පාලිත අයියා තමයි කියන එක මා ළඟ තියෙනවා. දැනුත් මට ප්‍රූව් කරන්න පුළුවන්. ඉතින් ඒව මං දෙන්නම් අර සම්පත් කියන වගේ වෙලාවට. නමුත් මේක ඒකට අදාළ නැහැ. මම කියන්නේ අපේ වීසා එක පෙන්නුවා වගේ මේ සංගීත කණ්ඩායම් සංසදයේ නිර්ණයක් ගන්න තිබුණා මොනවා හරි. මේ වීසා ගැහුවේ නැත්නම් මොකද අජිත්ට? වීසා ඉෂු කරන්නේ නැත්නම් මොකද? මේක පුද්ගලික ප්‍රශ්නයක්ද? මම හෝයකට ගියේ. සංගමේ මැදිහත් විය යුතුයි මේකට. සංගමේ මැදිහත් වෙන්නේ නැත්නම් මේ සංගමෙන් වැඩක් නැහනේ. මොනවද සංගමේ මලගෙවල් වල පෝස්ටර් ගහනක විතරද කරන්නේ වෙලාවට? කලාකරුවෝට දැන් මට හොඳම දේ වුණේ මෙතන. මුල්ම ප්‍රශ්නේ මේක වෙන්න පුළුවන්. අපි බලාපොරොත්තු නොවෙච්ච වෙලාවක මේක උනේ කියලා සමහරු දාලා තිබුණා. ඉතින් බලාපොරොත්තු වෙවිද කලතර දෙන්නේ? අද මට හෙට තව කෙනෙකුට. මේකේ ප්‍රශ්න ඇති වෙලා මිනිස්සු යන්න හදද්දි මම නැවතුනේ නැහැ කිව්ල. ඇතුලේ ප්‍රශ්න වෙද්දි මම නෑ සම්බයව එළියට දෙන්න එපා කියලා රූල් එකක් මේකේ තියෙනවා. කෙටුම්පත් කරලා නෑ. අපිට කියලා ඇග්‍රීමන්ට් අස්සම් කරලා නෑ. අසාධාරණයක් වුණොත් අපි කතා කරනවා. සංගමේ හිටියා කියලා මට ලැබිච්ච දෙයක් නෑනේ. මගේ ජීප් එකේ පෙට්‍රල් ගහන් ගියේ මගේ අතින් මම. නේ? ෂෝ එකක් ගහලා ලක්ෂ 20ක් 25ක් පොතේ තියෙනවා. කතා කරලා මිනිස්සුන්ට මොකද හදිස්සියකට උදව් වෙන්නේ නැත්නම් සල්ලි කන්නද තියන් ඉන්නේ. මිනිහ මම මැරුණම පෝස්ටරේ දාන්න තින්නේ මට සම්බයිකේ. ඉතින් ඒක නිසා මේක පැහැදිලි කතාවක් නෑ. පැහැදිලි උත්තරයක් අදටත් නෑ. කවුරුහා සමාජිකයෙක් ඇවිල්ලා එයාපෝට් එකේ ඉඳලා ඔය කියන සමාජිකයන්ට දුර කිලෝමීටර් 20ක් 25ක් ඇති. නේ කිලෝමීටර් 160ක් ගිහලා බැනර් එක දාන්න සැලසුම් කරන්න පුළුවන්. අජිත් වෙන දවසේ එකෙකුට අවිල්ලමට කතා කරන්න බෑ. සංගීත කණ්ඩායම් නායක එක්කෙනෙකුට අවිල්ලමට කතා කරන්න තිබුණා. නේ බොහොම හිතේ අමාරුයි මම මේ කතා කරන්නේ. මොකද හේතුව කණ්ඩායමක් වුණේ මම තිරි සකුරාලේ සංගීත කණ්ඩායමේ දකුණේ පළවෙනි නිර්මාණකරු මම. එතකොට මම මේක දකුණක් එක්ක අවිල්ලා අද කොළඹට අවිල්ලා මීගමුඩේ ගිහලා ඕගොල්ලන්ගේ සංසදයට මම එකතුනේ මට මොනවා හරි දෙයක් කරගන්න මේකෙන්. ඇත්තටම මගේ වාසියට මම ආවේ. ඕන කෙනෙක් තමන්ගේ වැඩක් කරන්න සංසදයක් පටන් ගත්තේ සීට්ටුවක් දාන්න තමන්ගේ වාසියට. ඉතින් ඒ වගේ මේක මම හිතුවේ මේ කණ්ඩායම් සංගීතය තුලින් මේකට වාසියක් වෙයි කියලා. නමුත් ෂෝ එක ගන්න එක જાතිය ටී-ෂර්ට් ගන්න ඕන. එතකොට අනිත් ඒවා බැනර් මේ මොනවාද සෝනියර් වලට කතා කරන්න ඕන. අනිත් ඒවා ඔක්කොම වෙලාවට නිශ්චිතව කරනවා. මිනිහෙක් අසරණ වුණාම කවුරුවත් නැහැ. ඒ කියන්නේ ගනුපමනයි. මට උදව් කරන්න එපා, දෙනු එපා. නමුත් හොයලා බලන්න වතුර බිව්වද, කෑවද, උඹලා මොකද්ද කරේ? කොතනද තනි පාර්ශවයේ පාලිත සහ සම්පත් කියන දෙන්න කියන දේ පමණයි සංගමයේ ඇහුවේ. මොකද සම්පත්ගේ ෂෝ වලට සංගීත සංසදේ යන්න එපා බෑන්ඩ්ස් ටික. අනිත් දේ තව ප්‍රශ්නයක් මට තියෙනවා, වැදගත්ම ප්‍රශ්නය. සංසදයේ තිබුණ අපේ සුහද හමුවක්. මීගමුවේ තිබුණේ සුහද හමුව ඇතුළත බෑන්ඩ් වල සංසදේ බෑන්ඩ් නායකයන් පමණයි සහභාගී වෙන්න ඕන. ඉතා පැහැදිලිව මම කියන්නේ. අනිත් කිසිම කට්ටිය, පවුලේ කට්ටිය, යාළුවෝ, ඩ්‍රයිවර් කෙනෙක්වත් ගේන්න බෑ. අන්න ඒ දවසේ ෂෝ එක ගහලා සතියකට හෝ වගේ පස්සේ තිබුණේ. ඒක කණ්ඩායම් සංසදේ සියලුම දෙනා දන්නවා. අන්න එදා සම්පත් කියන චරිතේ කොණ්ඩේ උඩට කැට ගහලා සරමක් ඇදගෙන හැම ටේබල් එකෙම ළඟම වාඩි වෙවි වීඩියෝ ක්ලිප්ස් දැම්මා.
කොහොමද සම්පත් සංසදය ඇතුළට ආවේ? මං දැන් හැරිලා බලද්දි මට මතක් වෙනවා සම්පත් කියන කෙනා තමයි මේ සංසදයේ අයිතිකාරයා. සම්පත් කොහොමද ආවේ ඒක ඇතුළට? කවුද එන්න කිව්වේ සම්පත්ට? එදා හෝටලේ බුක් කරලා බුෆේ දාලා තිබුණේ බෑන්ඩ් සංසදයේ අයිට පමණයි. සම්පත් එදා ඇවිල්ලා අපෙන් මගෙනුත් වොයිස් ක්ලිප් එකක් ගත්තා, පාලිතයි යමයි දෙන්නම එකට තියලා ගත්තා. අපි ඩුබායි වලට යනවා කියලා එයාගේ කාරණාව එයා කරගත්ත ඒක ඇතුළේ. මට දැන් තේරෙන්නේ මට ඊයේ නැත්තම් පෙරේදා මතක් වුණේ සම්පත් කොහොමද මේ සංසදයේ ඇතුළේ ඇවිල්ලා මේ වගේ දර්ශනයක් දාන්න. හයිය කොහෙන්ද ආවේ? මේක ඇතුළෙන්මයි ආවේ. ප්‍රතිපත්තිකෝ? ප්‍රතිපත්ති නැහැ. වාසියට තමයි මේ බෑන්ඩ් කිසිම බෑන්ඩ් එකක් මට පක්ෂපාතීව කතා කරන්නේ නැහැ, කතා කරන්න ඕනෙත් නැහැ. නමුත් ඇත්ත කතා කරා නම් හරි. සම්පත් කියන චරිත මේක ඇතුළට ගෙනාවේ කවුද? සම්පත්ගේ ඩුබායි ෂෝ නැති වෙන නිසා කතා කරන්නේ අපි ගෙනියන එකක් නැහැ කියලා සම්පත් සීනි බෝල දෙනව මිනිස්සුන්ට. සීනි බෝල කාලා කට්ටිය කියන්නේ සම්පත් තමයි කෙලිකාරය කියලා. ඩුබායි වල කෙලිකාරය කවුද කියලා දන්නව? ගහන ෂෝ එක ෆේල්. ඇරොස්ටාස් ගෙනිච්ච බඩු කුඩු කරා ඒක ගෙනල්ලා දාලා බෑන් එක නැගලා මාරුණා. නේ මේකේ අපි ඇතුළෙන් දෙද්දි ෂෝ එකක් ගැහුවා. ලංකාවේ ෂෝ එකක් කරන්න පුළුවන් නම් ෂෝ එකක් කරන්න බෑ. ලංකාවේ ෂෝ එකක් කරන්න තියලා ඔයා ලංකාවේ කවුරුවත් දන්නෙත් නැහැ. ඔයා ඩුබායි සම්පත් කියලා දන්නේ එහෙ ස්මගල් ගහලා. නැතු ඔයා මේක එකේ දේවල් අල්ලගෙන ලොකුට කතා කරාට ඔය ලංකාවට එන්න ඇවිල්ලා කතා කරන්න මම ඔයාලට ඇටැක් කරන්න මේ ඩිරෙක්ට් ඇටැක් කරනවා මම ඔයාලට. ඔයා කොහොමද සංසදේ පාටියකට ඇතුළු වුණේ? ඔයා කියයි මම මේ කලින් ඇවිල්ලා හිටියා. කලින්වත් එන්න බෑ. එහෙමනම් මේක නිලධාරී මඩුල්ලකෝ. සම්පත් කොහොමද ඇතුළට ඇවිල්ලා බොන්නේ කට්ටියත් එක්ක කන්නේ බොන්නේ? නේ? ඒ ප්‍රශ්නෙට උත්තරේ අනිවාර්යෙන් මට දෙන්න. මොකද සංසදයේ මේක සම්පත් හා සම්බන්ධයි පැහැදිලි. ඒක මට දැන් මතක් වෙනවා මේ ප්‍රශ්න වෙද්දි. එතකොට එදා පාලිතත් හිටියා, අනිත් නිලධාරී මඩුලේ සියලුම දෙනා හිටියා, සම්බා සමාජිකයන් 80ම හිටියා එදා. එතකොට ඒ ප්‍රශ්නෙට මට පැහැදිලි උත්තරයක් දෙන්න. මේකෙන් උනේ නෑ කිසිම කාරණාවක්. බෑන්ඩ් වල මගේ සමාජිකයෝ, සංගීත කණ්ඩායම් නායකයෝ හොඳ හැකින් බලන්න මේක දිහා. මේකේ බෝලේ පාස් වෙන්නේ 4-5 දිනක් අතරේ පමණයි. මේ බෝලයක් තියෙන එක පාස් කරගන්න ඕයිගොල්ලන්. ඒ අරම මේකෙන් කෙරෙන දෙයක් තියෙනවා. මම තමයි හොඳම උදාහරණේ. මට මම කතා කරා ඇරෙන්න, සංගමේ මට කතා කරේ නෑ. ඉගෙන අපි වරද අපිට අපි මැරෙන්න යනවා නම් අපි කෝල් එකක් දෙන්න ඕන සංගමයට. සංගමේ දැනුවත් නැහැ මේ සම්බන්ධව. මේ මිනිස්සු ඉගෙන අපි දැනුවත් කරන්න. ඒගොල්ලන්ට පුළුවන් ඒගොල්ලෝ වාසී සඳහා අපිව දැනුවත් කරන්න. ඒකත් අතාරිනු අපි. හොඳම දේ තමයි මම මේ ගැන ප්‍රශ්න කර කර යනකොට කැඳවුම් කරු කියන ඩෙන්සිල් නුගේගොල්ලන්ට පුළුවන් මේ chat එකෙන් මාව රිමූව් කරන්න. මම දැන් පෙන්නන්නම් ඒක. chat එකෙන් මාව රිමූව් කරන්න පුළුවන් කැඳවුම් කරුට. ඒත් ඩෙන්සිල් නුගේගොල්ලන්ට පුළුවන් මාව. එතකොට දැන් කතාව හදන්න ඇති. මේ අපි කියලා තමයි රිමූව් කරන්නේ. සාකච්ඡාවක් ඉල්ලන්නේ. සංසදෙන් සාකච්ඡා කළාම වහින් කරන්න. මම ඉල්ලාස්සුනේ මට මේකෙන් අසාධාරණයක් වුණ නිසා. පාලිත කියන්නේ මේක නිලධාරියෙක්. එයා හැසිරුණු ආකාරය ගැන මට මේක ගැන පිළිකුල්. ඒ නිසා මේකෙන් ක්‍රියාවක් වෙන්නේ නැති නිසා මම ඉල්ලාස්සුනා. නමුත් මම මේ රිමූව් කරද්දි මේ ප්‍රශ්නෙට උත්තරයක් අදටත් නැහැ. මේක රිමූව් කරන් සාමාන්‍යයෙන් මේ දෙන්සිල් නුගේගොඩ කියන මේ කැඳවුම් කරුට මේ තියෙනවා මේකේ. යටින්ම තියෙනවා. දෙන්සිල් නුගේගොඩ කියන කැඳවුම් කරුට පුළුවන් වුණා මාව මේ chat එකෙන් ටක් ගාලා රිමූව් කළා දාන්න. කිසි කෙනෙක්ගේ දැනුමක් අවශ්‍ය නැහැ, අනුදැනුමක් ඕනේ නැහැ. මට එන්න කියලා මොකද්ද උනේ කියලා. මොකද මේ ගොඩනගන විතරක් මං ගල යනකොට පස්සට පයින් ගන්න මොඩල් එක නෙමෙයි මම. වාසිය මම කෑ ගන්නකොට මේක මේ එලවල දාන එක නෙමෙයි මගේ ක්‍රමය. ප්‍රශ්නෙට උත්තර නොගෙම රිමූව් කරා කියන්නේ ප්‍රශ්න වලට බය පැනලා යනවා කියන එක තමයි මම දකින්නේ. හැබැයි මේක රිමූව් කරා කියලා අජිත් මුතුකුමාර රිමූව් කරන්න බෑ. දෙන්සිල්ලා ඔයාටත් මම කියන්නේ කැඳවුම් කරු පමණක් කැඳවුම් කරගෙන රස්සාව කරන් ඉන්න. ඔයා කැඳවුම් කරුණා ඔයාලට අදාළ දෙයක් තියෙනවනේ ඔකේ කරන්න. මම අජිත් මුතුකුමාරනේ ඔයාලට සින්දු කියන්න බෑනේ. මට ලොන්ච් කරන්න බෑ. මම ලොන්ච් කරන්න කැමතිත් නෑ. ඉතින් ඒක නිසා මේ මගේ විදියට මම වැඩ කරනවා. ඔයාට පුළුවන් ඒකමතිකෝ ඕන දෙයක් කියන්න. අජිත් පිස්සුවේ කියයි, මානසික ලෙඩුවේ කියයි. ඕගොල්ලන් බණීවි අපිට. නේ? මමත් අවුරුදු 30ක් මේකේ පොල් ගාලා නෑ. නේ? සංසදයක් රට බැඳුනේ මොනවා හරි දෙයක් අපිට කරගන්න. සංගීත කණ්ඩායම් වල හදිසියක් වුණාම අපිට හදිසියක් වුණාම අඩුමතරමේ කෝල් එකක් අත්තාව නම් මගේ මේ හිතේ අමාරුව නෑ. දැන් කියනවා අපි කෝල් කරා, අරේ කෝල් කරේ නැහැ, මමයි මැසේජ් කරලා කෝල් කරගත්තේ. නැතු ඕගොල්ලන් කතා කරේ නැහැ මොකද්ද උනේ අහන්න. කවුරු පපුවෙන් අහලා බලන්නේ ඒක. මට නෙවෙයි අනිත් සංගීත කණ්ඩායම් 80ටම මේ දේ වුණත් මේ ඔක්කොම එකම උත්තරේ ඔච්චරයි. නේ? අන්තිමට වෙන්නේ අජිත්ගේ මරණ ගැනව නම් ස්ලම්බ මරණ දැන්වීමේ මෙතෙන්ට. ඒක නිසා ඕක සාමාන්‍ය සංසදයක් නෑ, ඕක මරණාධාර සමිතියක් කියලා නම දාගත්තා නම් මං හිතනවා බොහොම වැදගත් කියලා. ඇත්තටම අසරණුලා උදව් කරා ඩුබායි චන්දන අයියා. ඒ අරුණම හර්ෂ අපේ කවුද හිටියේ නෝනා අලිත් දෙන්න? හර්ෂ හිටියා. ඔව් අජන්ත හිටියා. සුනෙත් හිටියා. හතර දෙනෙක් වගේ තමයි උදව් කරේ. සංගීත කණ්ඩායම වලට මෙහෙන් කතා කරා. අපේ වෝටර් නලින් මට අරන් ඇහුවා, අජියා මොකද්ද මේ ප්‍රශ්නේ? වෝටර් බෑන්ඩ් එකේ නලින් ගත්තා. එතකොට ඔගිව් තරංග මට කතා කරා. එහෙනම් එක දිගටම ගත්තා ඔගිව් ගත්තා. ඔගිව් වලට ස්තුතියි, නලියයි ස්තුතියි. ඕගොල්ලන් බැලුවා හොයලා අජියා මොකද්ද උනේ, ඔයි මොකද්ද උනේ කියලා. ඒ වගේ තව කවුරු හරි දෙතුන් දෙනෙක් මට කතා කරා සංගීත කණ්ඩායම වල සමාජිකව පවා මට කතා කරා. මොකද්ද අජියා තත්ත්වය, අජිත් අයියේ මොකද්ද වෙන්න ඕන, අපිට මෙහෙන් කරන්න පුළුවන් දෙයක් නැහැ. ඉතින් මෙහෙම මට දැනට මේ වෙලාවට එන්නේ නැහැ කතා කරපු කට්ටිය. මම ගොඩක් අපිට එක තැනකට විතරයි සිග්නල් තියෙන්නේ. එක තැනකට විතරයි අපි ෆෝන් එක වැඩ කරන්නේ.
අන්තිම දවසේ වෙනකොට ෆෝන් එකේ චාර්ජරයක්වත් හොයාගන්න බැරි මට්ටමක තිබුණා. ඉතින් එහෙම නැති වෙලා ගියා ඒක. ඒක නිසා ඒ කතා කරපු කට්ටිය කතා කරේ ලාභ ප්‍රයෝජන සඳහා නෙවෙයි, විශේෂයෙන් වෝටර් නලින්. එයා කතා කරේ මට අජියා මොකද්ද දෙන්නේ, උඹලා රසනීප තත්ත්වයක් තියෙනවද, මොනවද මෙහෙන් වෙන්න ඕන කියලා. පුද්ගලිකව සංසදෙන් තමයි මට නලියා හම්බුනේ. නමුත් නලියා කියන හොඳ මිනිස්සෙක් අදරත් නලින් මාත් එක්ක කතා කරනවා. මචං මේ ප්‍රශ්න ඇති කරගන්න එපා කියන දන උවින මං කිව්වා මට කිසි ප්‍රශ්නයක් නැහැ, මම මේකෙන් ඉවත් වුණේ, මට මේක මට මේකෙන් වැඩක් නැති නිසා. ඉතින් යරුණම උදව් කරේ ඇත්තටම අපිට ප්‍රධාන දේ චන්දනයි තමයි අපි ළඟින් ඉඳගෙන අපි ලංකාවට ඇවිල්ලත් එයාපෝට් එක බැස්සද කියලා බලලා මල්ලි එහෙනම් ඔන්න මගේ ඩියුටි කරේ කියලා මාව ඇතෑරියා. මිසක් මම මග දාලා චන්දනයි දිව්වේ නැහැ. ඉතින් නමුත් චන්දනයි ගෙවපු හොටෙල් බිල චන්දනයි අපි බිල් බලන් වියදම් කරේ නැහැ. බිල සම්පත් ඇවිල්ලා හෝටලෙන් අරන් ගියයි කියලා මට ආරංචි. ඉතින් ඒක නිසා මම බිල් බලවල හිටින්නේ නැහැ, ෆ්ලයිට් එක නිකන් හිටියේ ලංකාවට එන්න. හෝටලේට බුක් කරා නම් සම්පත් හෝටල් එක බුක් කරා නම් නම්බරේ තියෙන්න තිබුණා. මට කෝල් එකක් ගියපු අපේ සම්බා සමාජිකයෙක් වෙන පාලිතයියට නම් මට කතා කරන්න තිබුණා. සම්පත්ට මට කතා කරන්න තිබුණා. හෝටලේට එක කෝල් එකක් ආවෙ නැහැ, ෆෝන් අපේ වැඩ කරන්නේ නැතුව ගියා. අපි ගැන හෙව්වේ බැලුවේ නැහැ, චන්දනයි විතරයි අපි බැලුවේ. ඔය වගේම අපි එහි ඉඳිද්දි යාළුව කතා කරා. ගොඩක් අය කතා කරා, පුළු පුළුවන් විදිහට කරා. යාළුව කතා කරා, එයාපෝට් එකේ ඉන්න මිනිස්සුන්ට කතා කරලා එක එක්කෙනා ආවිලා ෆෝන් දීලා කොහොම හරි සම්බන්ධ කරගන්න සම්බන්ධ කරා. ඉතින් විශේෂයෙන්ම ආටිස්ලා සෑහෙන ආටිස්ලා ගොඩක් කතා කරා. ඒ කියන්නේ මගෙත් එක්ක හිතවත් කට්ටිය. ඒකෙන් විශේෂයෙන්ම කියන්න ඕනේ අපේ සොනාලි ටීචර් දෙවියනේ මේ දිගටම එනකම්ම එයා කොයි වෙලාවෙ මගේ ෆෝන් එක ඔන් වුණොත් වයිෆයි ආවත් මෙසේජස් අපි අද්දි බ්‍රේව් බෑන්ඩ් එක ගියා අපිත් එක්ක, ලීලා ප්‍රමුඛ බ්‍රේව්. එතකොට පේෂල තීක්ෂණ සෙට් එකම ගියා. එහෙ ගිහිල්ලා ඒගොල්ලන් අපිව සම්බන්ධ කරගත්තා. අපිට පුළුවන් විදිහට යාළුව හරහා කොහොම හරි හොයලා හොයලා ඇතුළින් ඉන්න යාළුවෙක් හරි ගෑනලා දෙනවා. ඩිඩිලා කතා කරනවා, අහවලා සුජිය කතා කරනවා කියලා ඒගොල්ලන් කතා කරන. මොකදුනේ මොකදුනේ කියලා අපෙන් ඇහුවා. ඉතින් ඇත්තටම ඒ සංගීත කණ්ඩායම සහෝදර සංගීත කණ්ඩායම ලීලා විත් මේ බ්‍රේව් හරි ෂෝක් සෙට් එකක්, ඒ වගේම පේෂල බොහොම විදිහට දුක් වුණා පේශල අපිත් එක්ක. මොකද පුද්ගලිකව මාත් එක්ක අපි දෙන්නත් එක්ක හරිම හිතවත් හිත හොඳ මිනිස්සෙක්. පේශල ෂෝ එකෙදිත් කතා කරලා තිනවා අපේ සුජියත් එක්ක. පව් මචං මොන වුණාද දන්නේ නැහැ, කාලද බීලද දන්නේ නැහැ මචං, ප්‍රශ්නයක් වෙලා තියෙනවා අජිත් අයියලට දන්නේ නැහැ කියලා සෑහෙන දුක් වුණා. ඉතින් පේශල ඔයාලා වගේ ඔයාලා කලාකරුවෝ සිංහලෙන් කිව්වොත් මුදලාල්ල නෙමෙයි. ඒ නිසා අපි අනිවාර්යෙන් ඕගොල්ලන් අගය කරනවා. ඔව්, ඒ වගේම කතා කරපු සියලු යාළුවන්ට කතා කරපු මින් ලංකාවෙන් සෑහෙන කතා කර අපිට ආන්සර් කරගන්නත් බෑ. සමහර වෙලාවට සිම් එක මාරු කරලා වෙන වෙන ෆෝන් වලට දාන නම්බර අඳුරන්නෙත් නෑ. මොකද චාර්ජර් එකක් නැත්තේ, චාර්ජර්ස් තිබුණේ ලගේජ් එකේ. ඇඳපු ඇඳුම පිටින් දවස් 3ක් ගියේ. අඩුම තරමේ චෝටුට බෙහෙත්වත් අතේ නෑ. ඔය ඇඳුම් හරි මිලයි. ඉතින් ඇඳුම් ගන්න බෑ අපිට, ටිකට් දෙන්න නැත්තම් සල්ලි ටික තියෙන බෑ ටිකට් හදන් ඉන්න. නැත්තම් ඇඳුමක් ගන්න බැරි කම නෑ ඇතුලෙන්. ඇඳුම් හරි මිලයි. එහෙ ඉන්න කට්ටිය දන්නෝ ඒකනේ. පේජස් වලින් අපිට උදව් කරා. ඒ වගේම පේජස් වලින් අපිට අපි විවේචනය කරා මේ සමහර පේජස්. ඔව් සමහර පේජස්. ඉතින් ඒ ඔක්කොටම වැඩිය පර්සනලි මම බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා හිරු ගොසිප් එකට සහ හිරු ආයතනයට. ඒ වෙලාවේ අපි වොයිස් කට් එක ගියේ, අපි මේ මෙසේජ් එක දීලා පැයක් යන කලින් අංජලි හිරු එකට කතා කරලා තිබුණා. ඒ වෙලාවේ අංජලිට ආපහු හිරු එකේ ඉන්න සියලු නිලධාරියන් කතා කරලා තිබුණා. මෝක්ෂයටත් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. අංජලි තනියම ඉන්නවා කියලා, පුතේ මොනාද වෙන්න ඕනේ, මං එන්නද, උදව් කරන්නද, කා කෑව බිව්වද කියලා හොයලා බලලා තියෙනවා. ඒ වගේම චේතිය සියලුම දෙනාට ස්තුතිවන්ත වෙනවා. අපි බල කරේ නැහැ, අපි මේක දාන්න කියලා කිව්වේ නැහැ. ඒගොල්ලෝ කතා කරලා අපෙන් ඇහුවා මොකද්ද උනේ කියලා. ඔව් අංජලි මෙතන ඉඳන් කතා කරාම ජනල් එකට. ඉතින් ඒ වගේ සෑහෙන මගේ ඇරියේ නැහැ. ඔව් හාමුදුරුවන් සෝභිත අහංගම සෝභිත හාමුදුරුවොත් අපිට කතා කරා එහෙින් දෙද්දි මොකද උනේ අජිත් අයියේ කියලා. ඉතින් හාංගම සෝභිත හාමුදුරුවෝ අද හාමුදුරුවන්ට කතා කරන්න බෑ, අපේ ෆෝන් වල චාර්ජ් නැහැ, ටෙක්ස් කරන්න බෑ, අපි වොයිස් ක්ලිප් දාන්නේ. අපි හොඳින් හාමුදුරුවනේ කොහමද ප්‍රශ්නද එහෙම තමයි කතා වුනේ. ඉතින් ඒ වගේම මේ බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා මේ ආංගම සෝභිත හාමුදුරුවෝ. අපි ආපු ගමන් ඉස්සෙල්ලාම ගේ ළඟ හිටගත්තා. උදේ රෑ ආවේ, රෑ එනකොටමත් වත්තට ඇවිල්ලා ඉන්නේ අපි එන බව දැනගෙන. ඉතින් ඇවිල්ලා සෑහෙන වෙලා අපිට ජෝටුවස් හොස්පිටල් එකක් යන්න ලෑසි කරලා ඒ සියලුම දේ කරා. ඉතින් ඒකට හාමුදුරනේ ඔබ වහන්සේටත් ගොඩක්ම ස්තුතියි, ගොඩක්ම පිං. චීවරධාරියෙක් විදියට කෙලිය යුතු දේ, ගිහියන්ට කරන්න ඕන දේ කිසිම පැකිලීමකින් තොරව කරා. ඉතින් ඔබ වහන්සේ අනිවාර්යෙන් කෑ ගහන්න, ඔබ වහන්සේ හැම අසාධාරණයකම කෑ ගහන කෙනෙක්. මම කියන්නේ තව හඬ නගන්න, ඔබ වහන්සේට හයියක් වෙන මමත් ඉන්නවා. සකුරා රේන්ජ් අජිත් මුතු කුමාරණ කියන්නේ මේ අන්‍යෝන්‍ය බැඳ ගහට පොත්ත වගේ
පොත්තට ගහ වගේ. ඉතින් ඒක නිසා සකුරාරේන් ඉවරද කියන එක නෙමෙයි දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. සකුරාරේන් නැවැත්තුවද, ඒ කියන්නේ කඩාගෙන කියන නිසා මේක එපා වෙලා අජිත් මේක නැවැත්තුවද කියන එකේ ප්‍රශ්නයක් තියෙනවා. නමුත් මම මේක නැවැත්තුවේ මගේ තනි මතයට. එහෙනම් කණ්ඩායමක නායකයෙක් විදිහට ඕනම කණ්ඩායමක නායකයා සතුයි කණ්ඩායම. බාහිර බලපෑම් මොකක් ආවත් ඕන වෙලාවක පටන් ගන්න පුළුවන්, ඕන වෙලාවක නවත්තන්න පුළුවන්. ඉතින් මේක පොඩි චේන්ජ් එකක් ගත්තා අපි. දුවගෙන දැන් වාහනයක් වුණා සර්විස් කරන්න ඕන. නේ කාලයක් දීවම කිලෝමීටර් 5000ක් ගියාම මේක ඔයිල් චේන්ජ් කළා, ඒක ටයර් හතර මාරු කළා, ඒ වගේ පොඩි චේන්ජ් එකක් ගන්න ඕනේ. එකම දේ දැන් කාලයක් ගරන් ඇවිල්ලා තිනවා. ඉතින් මේක වෙනසක් වෙන්න ඕනේ. මං කියන්නේ එකම දේ තමයි වෙන්නේ. දැන් කවුරු මොන බෑන්ඩ් එක ගැහුවත් එකම සින්දු ටික තමයි ගහන්න වෙලා තියෙන්නේ. නේ ආජෝතිපාල මහත්මයාගේ සින්දු ටික මේ පැත්තට ගහන නෝන් ස්ටොප් එකක් අර පැත්තෙන් 4468 කළා ගන්න 6. මේකෙන් එහා මුකුත් කරගන්න බෑ. ඉතින් මේ කවුරුත් කරන දේ කරන්න මම කැමති නැති නිසා මේක తాවකාලිකවම මම නැත්තුව. නැතුව මේක කරගන්න බෑ. අයියෝ අජිත් මේ ඇත්තටම බෑන්ඩ් එකක් කරන කෙනෙක්, බෑන්ඩ් නායකයෙක් විදිහට මම කතා කරන්නේ. ඉතින් මේක දැන් මේ කාලේ කරන්න අමාරුම දෙයක්. අතේ සල්ලි තියෙනම් බෑන්ඩ් එකක් කරන්න කෙනෙක් එච්චර කාරණාවක් නෙමෙයි. මං ඉතින් එහෙම වීදම් කරලා කරන කෙනෙක්. මම කවදාවත් බෑන්ඩ් මෙම්බර් කෙනෙක් විදිහට මෙයා මේ එහෙම එයා කන්න ඕන මේක, මම කන මේ සිතන් එයා බිමින්දම් කන්න ඕන කියලා තන ඉන්න මිනිහෙක් නේ. එහෙමනම් චරිත බිහි කළා නෑ. චරිත අදටත් බේපාරත් හැම නාලිකාවම මම බිහි කරපු චරිත තමයි කප්පේ කරන් ගෙදර ගියේ. ඉතින් ඒ වගේ ඒ හරි මුල හරිනම් මැද හරිනම් අගත් හරියන්න ඕනේ. ඒක තමයි මේකේ තියරිය එක. ඉතින් කලබලේ ෆාස්ට් කෑෂ්ට් මට එපා මියුසික් වලින්. මම මංගල හතරේ බටේකින් සල්ලි එන්න ඕනේ වගේ මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මට ඕන කලාකරුවෙක් විදියට, සංගීත කණ්ඩායමක ප්ලේයර් කෙනෙක් විදියට, සංගීතය හදාන සංගීතඥයෙක් විදියට හෙමින් ගමනක් යෑම මිසක් කලබලේ දුවලා ගිහින් ඉක්මනට ප්‍රසිද්ධ වෙලා ඉක්මනට වැටෙන චරිතයක් නෙමෙයි. මම අවුරුදු 30ක් මේ ගමන ආවා. සින්දු 1200ක අයිතිකාරයෙක්, CD 56ක් ලංකාවේ දිනනවා මගේ ඒවා. ඉතින් ඒ නිසා මම තණ්හාව නැති මිනිස්සෙක්. ඒක නිසා පොඩි බ්‍රේක් එකක් ගත්ත විතරයි. සකුරාණෙන් වෙනත් මූණුවරකින් පොඩි දවසකින් එනවා. ඒක මොන ආකාරයෙන් එනවද කියන එක මම ඩිසයිඩ් කරන්නේ. ඉතින් ඒක මිනිස්සුන්ට, මං හිතන්නේ මිනිස්සුන්ට ඕන විදිහට තමයි මම වැඩ කරන්න ඕන. මේ වෙලාවේ මිනිස්සු ඉල්ලන දේ මොකද්ද? අජිත් අය අපිට ටිකක් ഘോഷාකාරීත්වයෙන් අඩු අහන්න පුළුවන්, සින්දු ටිකක් දෙන්න පුළුවන් නම් හොඳයි කිව්වොත් මම ඒකට කන් දෙනවා. නැත්තම් කකුල් දෙකට ෂෝ ගහන එක මම නැවතුවා. මේ හැමදේම ගන්න කකුල් දෙකට ෂෝ එක ගහන්නේ. සල්ලි ගත්තා, ඕගනයිසර්ගෙන් සල්ලි ගත්තා. නෝන් ස්ටොප් පැය 3ක් ගැහුවා. කකුල් දෙකට ෂෝ එකක් ගැහුවා. විඳින කෙනෙකුට විඳින්න අවස්ථාවක් නැහැ. ඒ ඉස්සර තිබුණු සංගීතය තමයි ඇත්තනම මම ආස කරන සංගීතය. දැන් නම් පොඩ්ඩක් කලහකාරී ගතියක් තියෙන සංගීතය සපයද්දි ඉතින් ඒක මට පොඩ්ඩක් මම ඒක සෙට් නැහැ. මම කැමති නැති නිසා මම මේ සංගීත කණ්ඩායම නැවැත්තුවේ. සංගීත කණ්ඩායම ඔය පේන කාමරේ බඩු ටික ඔක්කොම තියෙනවා. කට්ටිය ආවම මේක ඕන වෙලාවක සද්ද වෙනවා. මික්සරේට ජැක්ස් ටික ඉන් කරලා ගත්තම ඉතින් ඒක නිසා මම පොඩි බ්‍රේක් එකක් ගත්තා. වෙන විදිහක මියුසික් කොහොමත් ඉතින් කලබල නැහැ. මම බොහොම හිමින් යන කෙනෙක්. වෙනස්ම විදිහක සකුරාරේන් ජීනව නැවත රස මුහුණුවරකින් මිනිසුන් විඳින්න පුළුවන් විදිහ සමහරක් විවිධ මම මොන දේවල් කරයිද දන්නේ නැහැ. ඒක මම කල්පනා කරලා සාකච්ඡා කරලා තව කීප දිනක් එක මේක අදහස් අරගෙන තමයි මම මේක කරන්නේ. මේක මගේ වුණාට මම ගන්නවා අදහස්. මට අවශ්‍ය කට්ටියගේ ඒ වගේ මේක මම නැවැත්තුවේ මොකද මේක නොවැම්බර් මාසේ මම නැවැත්තුවේ. මේක සීසන් එකේ බෑන්ඩ් එකක් නවත්තන්නේ නැහැ. සාමාන්‍යයෙන් එකෙන් ජීවත් වෙන කෙනෙක් නම් නොවැම්බර් මාසේ කියන්නේ දෙසැම්බර් ජනවාරි පිට මාර්තු අප්‍රේල් කියන්නේ මේ වැඩ තියෙන මාස. ඉතින් ඒක මම මේක නැවැත්තුවේ මේ මේක සීසන් එකේ නැවැත්තුවේ. මේක අමාරුවක් නැතුව මම නැවැත්තුවේ. මට මේක නවත්තන්න පුළුවන් නිසා. ඒ නිසා මම මේකෙන් යපුන්නේ නැහැ. මම මියුසික් කරේ ආදරෙන් කරේ. බොහොම දේවත්වයෙන් සලකලා තමයි අදටත් බම කරන්නේ. මේ රණ්ඩු කරන්නේත් මියුසික් වලින් වෙච්ච සාධාරණයක් සම්බන්ධව මිසක් මුදල් දිනා ගැනීමවත් මට තැනක් දිනා ගැනීමවත් සඳහා නෙමෙයි. ඇත්ත සිද්ධියයි මං ඉල්ලන්නේ. ඉතින් ඇත්ත කිව්වනම් මේ ප්‍රශ්නේ මෙච්චර දුර දිග යන්නේ නැහැ. ඒ නිසා සංගීතයේ මං හැමදාම ඉන්නවා. මරණකම්ම සංගීතය තමයි ඉන්නේ. මියුසික් සාජ්ජේ මල්ලි මං හොයන් ගෙදරටම ආවා. එක ගොඩක් සුදී මල්ලි වාට කරදරයක් වුණා අයියේ මං එන්නද කියලා. එක කෝල් එකෙන්ම මෙතන හිටගත්ත ඇවිල්ලා. ඉතින් ඒකට ඔයාට ඉස්සෙල්ලාම ස්තුතියි මල්ලි. මොකද පේජ් කරන කට්ටිය ගොඩාක් ඉන්නවා ලංකාවේ, ලෝකේ වටේම ඉන්නවා. ඉතින් හොයාගෙන ඇවිල්ලා උනේ මොකද්ද අයියේ ඇත්තම කතාව කියාගෙන මෙතන වාඩි වෙද්දි ඔයාට ඇත්තම කතාව අපි කිව්වේ නැත්නම් අපි හොරු වෙනවා. පාර්ශව දෙකකින් ප්‍රශ්න කරද්දි උත්තර දෙකක් එනකොට එතනත් බොරු වෙනවා නේ. මම මෙතන ප්‍රකාශ කරේ සියලුම දේ ඇත්ත. ඉතින් මට බොරුවක් කියලා දිනා ගන්න දෙයක් නැහැ. මේ කතාව අහන ඕනම කෙනෙකුට තේරෙවි. මේ බොරුවක් කියලා අජිත් මේ මොනවද දිනන්න හදන්නේ? සල්ලිද ඉල්ලන්නේ? ඒතර අජිත් මේ මොනවද ඉල්ලන්නේ? මං කියන්නේ වැරද්ද නිවැරදි කරගෙන වෙච්ච වරද හරියට පිළිගන්න. එතකොට අපෙන් වරදක් වුණා නම් අපි පිළිගන්නවා. හැමෝගෙම ඉල්ලන්නේ එච්චරයි. ඉතින් එතකොට මේ ප්‍රශ්නයක් මුකුත් නැහැ. තව කෙනෙකුට මේක වෙන්න හොඳ නැහැ. වෙන්න හොඳ නැති දෙයක් තමයි මේ උනේ. ඉතින් මේ කලාකරුවන් විදිහට මෙහෙම වෙන්න එපා. මොකද කලාකරුවෙක් ගිහිලා මොන හරි රටක එයාපෝට් එක බිම නිදා ගන්නවා කියන එක තමයි හොඳ නැත්තේ. ඉතින් මම නම් අපි නම් බිම නිදාගත්තේ නැහැ. බිම නිදා ගන්න අපි ලෑස්තිත් නැහැ. නමුත් අපි නොවුන නම් ඔතන බිම තමයි නිදා ගන්න වෙන්නේ. කෑම් බීම නැතුව තමයි මැරෙන්න වෙන්නේ. ඉතින් ඒක නිසා ඒ වගකීමෙන් ඒ අපේ නිසි උත්තරේ ලෝකෙට දෙන්න මල්ලි මෙතන මේ පේජ් එකත් එකට අපි අනිවාර්යෙන් ස්තුතිවන්ත වෙනවා. සික් සාජිට ස්තුතිවන්ත වෙනවා. අපි එයාපෝට් එකේ එතන ඉඳිද්දිත් අපි කන්ටැක්ට්ස් තිබ්බා. කතා කර හැම මොහොතකම මල්ලිට කතා කරා.
මේ සෝෂල් මීඩියාස් නිසා අපේ රට මේ වෙද්දි බොහොම දේවල් ගැන බොහෝ දේවල් ගැන දැනුවත්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් තැනකට ගිහිල්ලා ටීවී එකක් බලලා නිවුස් එකක් කියවන්න නැතත් ෆෝන් එක through මුළු ලෝකයක්ම සම්බන්ධ කරගන්න පුළුවන් තත්ත්වයක ඉන්නේ. මේ වගේ pages වලින් හැමතිස්සෙම උණුසුම් පුවත් තේන හැම දෙයක් හරිද දන්නේ නැහැ. හරි හරි. දෙන්න නිසා ඉතින් මම ඇත්තට ස්තුතිවන්ත වෙනවා මේ page එකක්, social media එකක්, media එකක්, channel එකක් මේ සියලු දේවල් වලට වැඩිය වටිනාකමක් තියෙනවා මිනිස්යන්ට, මනුස්සකමට. කෙනෙකුට කරදරයක් වුණාම ඒක ගැන හොයලා බලන එක ගැන. අපි කවුරුත් හැමදාම ජීවත් වෙන්නේ නැහැ. දැන් මේ කතා කරන මොහොතේ විතරයි අපි දන්නේ මොනවාද වෙන්නේ කියලා. ඊළඟ තප්පරේ අපි ඉඳිද නැද්ද කියලාවත් අපි දන්නේ නැහැ. ඉතින් ඒ වගේ ජීවිතයක් උස්සන් දුවන අපිට මනසකම කියන දේ සහ ආදරේ, ලිංගතුකම එක්කෙනෙකුට කරදරයක් වුණාම හොයලා බලන එක බොහොම වටිනවා. ඉතින් ඒ ලිස්ට් එකේ අපේ ලයිෆ් එකේ මියුසික් සාජෙත් ඉන්නවා. බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා අපි හොයන් ඇවිල්ලා මේ තොරතුරු අහගත්තට. ජය වේවා මියුසික් සාජෙත්.